නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයමි. නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරණයමි. නමස්කාරවේවා සංගරුවනට සැමදා මහාසංග සරණයමි. නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණ සරණයමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු සාමින් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මාළඹී බුදු පසී බුදු අරහන්තක මහා විහාරයේ මේ පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මාලාවේ අද දිනේ පැවැත්වෙන්නේ ස්කන්ධ අනිත්‍ය භාවනාවට අදාළ දේශනාවක් සහ ස්කන්ධ අනිත්‍ය භාවනාව තමයි අද පැවැත්වෙන්නේ. මේ පින්වතුන් මේ දේශනා මාලාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාළ බොහෝ ධර්ම කාරණා මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. පින්වතුන් මේක දුර්ලභ වාසනාවක්, කෙනෙකුගේ ජීවිතයට උදා වෙන දුර්ලභ වාසනාවක්. මේ විදිහට පිළිවෙලකට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ක්‍රමක්‍රමින් ඒ ගැඹුර කරා යන්න, ඒ ධර්මඥානය ලබා ගන්න ලැබීම කෙනෙකුගේ ජීවිතයට දුර්ලභ වාසනාවක්. එතෙන් බුදුවීට ධර්මය අහන්න ලැබෙනවා. ධර්මය අහන්න ලැබුණට ඒ ධර්මී එයාට ප්‍රගුණ කරගෙන යාමේදී ප්‍රායෝගික දුෂ්කරතා මතුවෙනවා. ඒ දුෂ්කරතා මතුවෙන්නේ සමහර විට තනින් තනින් ධර්ම කරුණු දන්නවා, නමුත් පිළිවෙලකට ඒ ධර්ම කරුණු දන්නේ නැහැ. ඉතින් අපේ අසපුවල පැවැත්වෙන්නේ විශේෂයෙන් වස්සාන ධර්ම දේශනා, ඒ වගේම විසක් ධර්ම දේශනා වගේ ඒ වැඩසටහන් වලදී යම් මාතෘකාවක් තෝරාගෙන ඒ මාතෘකාවේ පිළිවෙලකට ඒ මාතෘකාව කෙනෙකුට ඒ ධර්මයේ ප්‍රගුණ කරන යන්න පුළුවන් විදිහට පිළිවෙලකට ඒ ධර්ම කාරණා කියා දෙනවා. ඉතින් ඒ නිසා ඒක මේ පින්වතුන්ට බොහෝ වාසනාවක් ඒ විදිහට ධර්මයේ ඉගෙන ගන්න ලැබීම. පින්වත්නි, මේ කෙලවරක් නැති දීර්ඝ සසර ගමනේ අපි ඉපදී ඉපදී මෙරි මෙරි මේ ඉන්නේ. මෙන්න මේ අද අපි කතා කරන්න යන්න මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න බැරි වීම නිසා. නිරේ අපි අප්‍රමාණ කාලයක්, කියන්න බැරි තරම් දීර්ඝ කාලයක් නිරේ ඉපදිලා දුක් විඳා නිරේ අපිට ලැබුණේ පංච උපාදානස්කන්ධයක්. තිරිසන් ලෝකේ අපි කියන්න බැරි තරම් කාලයක් තිරිසන් ලෝකේ අපි ඉපදී ඉපදී මෙරි මෙරි දුක් විඳා අපිට තිරිසන් ලෝකේ උපතේදී ලැබුණේ පංච උපාදානස්කන්ධය. ප්‍රේත ලෝකවල අපි ඉපදිලා ඇති ඕන තරම් ප්‍රේතයන් වෙලා ප්‍රේත ලෝකවල අප්‍රමාණ දුක් විඳලා ඇති අපිට ලැබුණේ පංච උපාදානස්කන්ධය. මනුස්ස ලෝකේ අපි එක එක විදිහේ උපත් ලැබලා ඇති, දුප්පත් වෙලා ඉපදිලා ඇති, පොහොසත් වෙලා ඉපදිලා ඇති, රුව ලස්ස නැතුව ඉපදිලා ඇති,
ලොකු ඉහළ වංශවත් පවුල්වල ඉපදිලා ඇති. රජ සම්පත් ලැබමින් ඉපදිලා ඇති. සිටු පවුල්වල ඉපදිලා ඇති. සක්විති රජ වෙලා ඉපදිලා ඇති. මේ ආදි වශයෙන් මනුස්ස ලෝකේ නොඑක් අවස්ථාවලදී විවිධ ආකාරයෙන් දුක් සැප විඳමින් අපි ඉපදිලා මේ සසර ගමන එනවා. අපිට ලැබුණේ පංච උපාදානස්කන්ධය. දිව්‍ය ලෝකවල අපි ඉපදිලා දිව්‍ය සැප විඳා. ඒ දිව්‍ය සැප විඳිද්දී දිව්‍ය ලෝකේ උපතක් කරා ගියා කියලා කියන්නේ, දිව්‍ය ලෝකයේ උපතක් අපි ලැබුවා කියලා කියන්නේ, අපිට ලැබෙන මොකද්ද? පංච උපාදානස්කන්ධය. බ්‍රහ්ම ලෝකවල අපි ඉපදින්න ඇති. බ්‍රහ්ම ලෝකවල ඉපදිලා බ්‍රහ්ම සැප සම්පත් විඳින්න ඇති. බ්‍රහ්ම ලෝකවල ඒ සැප සම්පත් විඳිද්දී බ්‍රහ්ම ලෝකේ උපතක් කරා අපි ගියේ පංච උපාදානස්කන්ධයක් ලැබීම නිසා. එහෙනම් මේ කොයි උපතේදීත් අපි මේ දීර්ඝ සසරේ සෑම උපතකම අපිට ලැබුණේ පංච උපාදානස්කන්ධයක්. ඇයි මේ පංච උපාදානස්කන්ධ අපිට ලැබෙමින් මේ දීර්ඝ සංසාරේ යන්නේ? භාග්‍යතුන් වහන්සේ උපත විස්තර කරන තැන බුදුරජාණන් දේශනා කළේ කන්දානම් පාතු භාවෝ. ඒ උපත ඉපදීම කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කළා කන්දානම් පාතු භාවෝ. පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීම උපත. එහෙනම් මේ විදිහට උපතක් දැන් මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයන් පහළ වෙමින් අපි උපත්කරා මේක කෙලවරක් වෙන්නේ නැති දීර්ඝ ගමනක යන්නේ ඇයි? මෙන්න මේක අවබෝධ කරගත්තේ නැති නිසා. පංච උපාදානස්කන්ධයටම පින්වත් තවත් කියන නමක් තමයි දුක. බුදුරජාණන් දේශනා කළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මහණෙනි, දුක කියන එක කෙටියෙන් කියනවා නම්, හකුලෝලා කියනවා නම් ඒ පංච උපාදානස්කන්ධයයි. එහෙනම් ඔන්න අපිට පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න බැරි වුණා. ඒ කියන්නේ අපිට දුක අවබෝධ කරගන්න බැරි වුණා. එහෙනම් දුක එහෙමත් නැත්නම් පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න බැරි වීම නිසා අපි දීර්ඝ සසර ගමනේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ එනවා සතර අපායේ වැටි වැටි මනුස්ස ලෝකේ ඉපදෙමින් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදෙමින් අපි මේ දීර්ඝ සසර යනවා. තවමත් අපි යනවා. මේ ජීවිතෙත් අපිට මේක අවබෝධ කරගන්න බැරුණොත් ආපහු අපිට ලැබෙනවා. ඒත් මොකද්ද? පංච උපාදානස්කන්ධය කොහේද? පටිච්චසමුප්පාදයට අනුව අපි කරගත්තු කර්මයට අනුව යම් තැනක උපතක් හැදෙනවා. ඒක නිරේ වෙන්න පුළුවනි. ඒක තිරිසන් ලෝකී වෙන්න පුළුවනි. ඒක പ്രേත ලෝකී වෙන්න පුළුවනි. මනුස්ස ලෝකී, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, ඕන ලෝකයක වෙන්න පුළුවනි. සත්‍යයන් ඉපදෙන යම් තැනක ඉපදීමට අපි උරුමයි. ඒක නිසා මේ ජීවිතෙත් තව මේක අවබෝධ කරගත්ත නැත්නම් ආපහු අපිට ලැබෙන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. ඉතින් පින්වත්නි, මොකක්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? අපි ඊට ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ ස්කන්ධ කියලා කියන්නේ මොකක්ද? භාග්‍යතුන් වහන්සේ කන්ද සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් දේශනා කළා. සංයුත්ත නිකායේ තුන්වෙනි පොත් වහන්සේ තුල මේ සූත්‍ර දේශනාව අඩංගු වෙලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්කවේ පංචස්කන්ධු. මහණෙනි, පංචස්කන්ධය කියන්නේ මොකද්ද? මොනේ නම් අපි ඉගෙනගෙන තියෙනවා මේක. දැන් අපි වැඩිපුර කතා කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතනදී දේශනා කරන මහණි පංචස්කන්ධය කියන්නේ මොකද්ද? මොකද්ද මේ ස්කන්ධ පහ කියලා කියන්නේ? දැන් පංච කියලා කියන්නේ පහ. කන්ද කියලා කියන්නේ ස්කන්ධ. එහෙනම් මේ ස්කන්ධ පහ කියන්නේ මොකද්ද? පළවෙනි එක තමයි රූපක්ඛන්ධය. රූපක්ඛන්ධය භාග්‍යතුන් වහන්සේ සූත්‍රෙත් විස්තර කළා. යංකින්චි රූපං අතීත අනාගත පච්චුප්පන්නං. මහණි, යම් රූපයක් තිබෙනවාද අතීත, එහෙමත් නැත්නම් අනාගත. පච්චුප්පන්න කියලා කියන්නේ වර්තමාන. එහෙනම් අතීතී යම් රූපයක් තිබුණද, අනාගතී යම් රූපයක් හටගනීද, වර්තමානයේ යම් රූපයක් හටගෙන තිබෙනවාද? අතීත අනාගත පච්චුප්පන්නං. අජ්ජත්තං වා බහිද්ධාවා. ආධ්‍යාත්මිකව තමායේ සලකන යම් රූපයක් තිබෙනවාද? බහිද්ධාවා. බාහිරයයි තමාගෙන් බැහැර යම් රූපයක් තිබෙනවාද? අජ්ජත්තාවා බහිද්ධාවා.
ඕලාරිකාව සුකුමාව. ඕලාරික කියලා කියන්නේ ගොරෝසු යම් රූපයක් තිබෙනවාද. සුකුමාව සියුම් යම් රූපයක් තිබෙනවාද. ඕලාරිකාව සුකුමාව. හීනාව පනීතාව. හීන යම් රූපයක් තිබෙනවාද. ප්‍රනීත වූ යම් රූපයක් තිබෙනවාද. ඔබට හිතෙන්න පුළුවන් මොකද්ද මේ හීන රූප, මේ ප්‍රනීත රූප, ඕලාරික රූප, සුකුම රූප මොකද්ද කියලා. මේ පින්වත්නි මේ අපි අපිට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන රූපය කියලා කිව්වම මේ අහින් දකින රූපය විතරක් නෙමෙයි මෙතන දිගන්නේ. මේ අපිට සාමාන්‍යයෙන් දකින්න, අහන්න, ස්පර්ශ කරන්න, රස විඳින්න, ඊට පස්සේ ආග්‍රහණය කරන්න මේ ලැබෙන දේවල් වලට මේ කියන්නේ රූප කියන පොදු නමින් හඳුන්වන්නේ මේ දේවල්. හරි, එතකොට මේවල තියෙනවා සාපේක්ෂව ගොරෝසු දේවල්, සාපේක්ෂව සියුම් දේවල්, සාපේක්ෂව ප්‍රණීත දේවල්, සාපේක්ෂව හීන දේවල් රූප. මේ විදිහට තියෙනවා. එතකොට මේවා සාපේක්ෂයි. මේ හීන, ප්‍රණීත, ගොරෝසු, සියුම් මේ දේවල් සාපේක්ෂයි. ඊළඟට යන්දුරී සන්තිකේවා. යම් දුර රූපයක් තිබෙනවාද, සන්තිකේවා කියලා කියන්නේ ළඟ යම් රූපයක් ඇද්ද. බුදුරජාණන් දේශනා කරනවා අයං වුච්චති වික්කවේ රූපඛන්ධෝ. මානි රූපස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේ 11 ආකාර රූපේටයි. ආකාර කීයක් තියෙනවද? 11ක්. මොකද්ද මේ 11? අතීත, අනාගත, වර්තමාන, පච්චුප්පන්න. අතීත, අනාගත, පච්චුප්පන්න. අජ්ජත්තංවා බහිද්ධාවා. ඕලාරිකාවා සුකුමාවා. හීනාවා පනීතාවා. යන්දුරී සන්තිකේවා. 11යි. මෙන්න මේ 11 ආකාර රූපයට කියනවා රූපස්කන්ධය කියලා. ඊට පස්සේ වේදනා ස්කන්ධය කියන්නේ මොකද්ද? ඒ සූත්‍රියන් භාගතුන දේශනා කරනවා පින්වත් මහණෙනි, අතීතයේ යම් විඳීමක් වින්දාද. අපි මේ මේවා අපෙන් බැහැර දේවල් නෙවෙයි මේ කතා කරන්නේ, අපිට අදාළ දේවල්. අපි ඕනතරම් අතීතය කියලා කිව්වම මේ දැන් මේ මොහොතට පෙර කොච්චර අපි විඳින් විඳලාදනේ. යම් විඳීමක් වින්දාද අතීතයේ, ඒ සියලු විඳීම්. අනාගතයේ යම් විඳීමක් විඳිනවාද, ඒ සියලු විඳීම්. අනාගතය කියලා කියන්නේ මේ මොහොතින් ඉස්සරහට තියෙන යම් කාලයක්. ඒ කාලය කෙලවරක් නැහැ. හරි, ඒ කාලය තුල යම් විඳීමක් විඳීද, ඒ සියලු විඳීම්. පච්චුප්පන්න කියලා කියන්නේ මේ මොහොතේ අපි විඳින විඳීම්. ඒක ඇසහරා වෙන්න පුළුවන් ඊ විඳීම් විඳින්නේ, කනහරා වෙන්න පුළුවන්, නාසිහරා වෙන්න පුළුවන්, දිව, කය, මනස, මේ ඕනම ආයතනයක් හරහා වෙන්න පුළුවන් ඊ විඳීම් විඳින්නේ මේ වර්තමානයේ දැන් මේ මොහොතේ යම් විඳීමක් විඳිනවාද. අතීත, අනාගත, පච්චුප්පන්න යම් විඳීමක් තියෙනවාද. ඊට පස්සේ අතීත, අනාගත, පච්චුප්පන්නං අජ්ජත්තංවා බහිද්ධාවා. තමා යයි සලකන යම් විඳීමක් තියෙනවද, මම විඳිනවද යම් දෙයක්, මම විඳිනවද යම් විඳීමක්. ඒක සැප විඳීමක් වෙන්න පුළුවනි, දුක් විඳීමක් වෙන්න පුළුවනි, උපේක්ෂා විඳීමක් වෙන්න පුළුවනි. යම් විඳීමක් විඳිනවද? බාහිර මගෙන් බැහැර යම් විඳීමක් තියෙනවද? ඒ සියලු විඳීම්. අජ්ජත්තංවා බහිද්ධාවා. ඕලාරිකාවා සුකුමාවා. ගොරෝසු යම් විඳීමක් තියෙනවද, සියුම් යම් විඳීමක් තියෙනවද? හීනාවා පනීතාවා. හීන විඳීමක් තියෙනවද, ප්‍රනීත විඳීමක් තියෙනවද? යන්දුරී සන්තිකේවා. දුර විඳීමක් තියෙනවද, ළඟ විඳීමක් තියෙනවද? මේ සියලුම විඳීම්. අයං උච්චති භික්කවේ වේදනා කන්දු. මහණෙනි මේවට කියනවා වේදනා ස්කන්ධය කියලා. මේ උපාදාන ස්කන්ධය නෙවෙයි, ස්කන්ධය. ඒ වගේම තමයි සංඥා. සංඥා ස්කන්ධය. භාගතුන දේශනා කරනවා අතීතී යම් සංඥාවක් අපි මේ සංඥාව කියලා කියන්නේ දැන හඳුනා ගැනීමනේ. අතීතී යම් දෙයක් හඳුනාගත්තද, අනාගතී යම් දෙයක් හඳුනා ගනීද, වර්තමානයේ යමක් හඳුනා ගන්නවාද? තමා විසින් තමායයි සලකන යම් දෙයක් හඳුනා ගන්නවාද, බාහිර යම් දෙයක් හඳුනා ගන්නවාද? ඊට පස්සේ ඕලාරික යම් හඳුනා ගැනීමක් ඇද්ද, සියුම් යම් හඳුනා ගැනීමක් ඇද්ද, හීන යම් හඳුනා ගැනීමක් ඇද්ද, ප්‍රනීත යම් හඳුනා ගැනීමක් ඇද්ද, දුර යමක් හඳුනා ගන්නවද, ළඟ යමක් හඳුනා ගන්නවද? මේ සියලුම හඳුනා ගැනීම භාගතුන දේශනා කරන අයං උච්චති භික්කවේ සංඥා ස්කන්ධෝ. මහණි සංඥා ස්කන්ධ කියන්නේ මේ ටිකටයි.
දැන් ස්කන්ධ කියන එක තේරුම් ගන්න පෑනේ. එහෙනම් ඔන්න සංඥා ස්කන්ධය කියන්නේ මේ 11 ආකාර හඳුනා ගැනීමට. සංස්කාර ස්කන්ධය බගදන මේ සූත්‍රය දේශනා කරනවා. මහණි අතීතී යම් චේතනාවක් පහළ වුණාද? අතීතී මේ මොහොතට පෙර ඕනතරම් අපිට කෙලවරක් නැති චේතනා පහළ වෙනවා තිනෝ. ඒ සියලු චේතනා. අනාගතී යම් චේතනාවක් පහළ වෙයිද? ඒ සියලු චේතනා. වර්තමානයේ පච්චුප්පන්න වර්තමානයේ යම් චේතනාවක් පහළ වෙනවාද? ඒ සියලු චේතනා. ඊට පස්සේ තමාගේ යයි සලකන යම් චේතනාවක් තියෙනවද? ඒ සියලු චේතනා. තමාගෙන් බැහැර යම් චේතනාවක් තියෙනද? ඒ සියලු චේතනා. ඕලාරික යම් චේතනාවක් ඇද්ද? ඒ සියලු චේතනා. සියුම් යම් චේතනාවක් ඇද්ද? ඒ සියලු චේතනා. ඊට පස්සේ හීන යම් චේතනාවක් ඇද්ද? ප්‍රණීත යම් චේතනාවක් ඇද්ද? දුර යම් චේතනාවක් ඇද්ද? දුර යම් යමක් ගැන චේතනා පහළ වෙනවද? යම ළඟ යම් දෙයක් ගැන චේතනා පහළ වෙනවද? සබ්බං චේතනා. මේ සියලු චේතනා අයං උච්චති භික්කවේ සංකාරක්ඛන්තෝ. මහනි සංස්කාර ස්කන්ධ කියන මේ ටිකටයි. ඊට පස්සේ විඥාන ස්කන්ධේ. විඥානය කියලා කියන්නේ දැන ගැනීම. හරි, අතීතී යම් දෙයක් දැනගත්තාද, අනාගතී යම් දෙයක් දැනගනීද, වර්තමානයේ මෙහිමෝතේ යම් දෙයක් දැනගන්නවාද? ඊට පස්සේ තමායයි සලකන යම් දැනගැනීමක් තියෙනවද? තමාගෙන් බැහැර යම් දැනගැනීමක් තියෙනවද? ගොරෝසු යම් දැනගැනීමක් ඇද්ද? සියුම් දැනගැනීමක් ඇද්ද? හීන යමක් දැනගන්නවද? ප්‍රණීත යමක් දැනගන්නවද? දුර යමක් දැනගන්නවද? ළඟ යමක් දැනගන්නවද? මේ සියලු දැනගැනීම් තමයි විඥාන ස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් ඔන්න රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. මේකට කියනවා ස්කන්ධ පහ. හරි, භාග්‍යතුන් හද මේකට හඳුන්වන්නේ පංචස්කන්ධය කියලා. ඉන්පසු බුදුරජාණන් දේශනා කරන මහණි පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? අපිට අපි මාත්‍රිකාව එකනේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ 11 ආකාර රූපස්කන්ධය, අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම, ඊට පස්සේ හීන ප්‍රනීත දුර ළඟ කියන මේ 11 ආකාර මේ රූපය කෙරෙහි යම් සාසවං උපාදි උපාදානියං. සාසවං කියලා කියන්නේ කෙලෙස් සහිත. හරි, සාසවං උපාදානියං, කෙලෙස් සහිත යම් බැඳීමක් තියනවාද මේ රූපයේ කෙරෙහි? ඒකට කියනවා චන්දරාගය කියලා. හරි, කෙලෙස් සහිත යම් බැඳීමක් ඇද්ද මේ 11 ආකාර රූපයට? බුදුරජාණන් දේශනා කරන මහණි අන්න ඒක තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. තේරුණාද කිව්වද? ඉතින් වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ අර 11 ආකාර විඳීමට කෙලෙස් සහිතව යම් බැඳීමක් ඇද්ද, චන්ද්‍රාගයක් ඇද්ද, ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය. අර 11 ආකාර හඳුනා ගැනීම සංඥා, ඒ 11 ආකාර සංඥාවට යම් සාසවං උපාදානියං, ඒ කෙලෙස් සහිත යම් බැඳීමක් ඇද්දී සංඥාවට හඳුනා ගැනීමට ඒකට කියනවා සංඥා උපාදානස්කන්ධය කියලා. අර 11 ආකාර චේතනාය සංස්කාර, අන්න 11 ආකාර චේතනාවලට යම් කෙලෙස් සහිත යම් බැඳීමක් ඇද්ද, බැඳීමක් ඇද්ද, චන්ද්‍රාගයක් ඇද්ද, මේකට කියනවා සංස්කාර උපාදානස්කන්ධය කියලා. 11 ආකාරයෙන් පවතින අර විඥාණය, ඒ විඥාන 11 ආකාර විඥාණයට යම් කෙලෙස් සහිත බැඳීමක් ඇද්ද, චන්ද්‍රාගයක් ඇද්ද, මේකට කියනවා විඥාන උපාදානස්කන්ධය. එහෙනම් ඔන්න රූපස්කන්ධය වෙනයි රූප උපාදානස්කන්ධය වෙනයි, වේදනා ස්කන්ධය වෙනයි වේදනා උපාදානස්කන්ධය වෙනයි, සංඥා සංකාර විඥාන ස්කන්ධ සහ උපාදානස්කන්ධවල වෙනස කිව්වේ. එතකොට මේ අපි ඉගෙන ගන්න යන්නේ පංච උපාදානස්කන්ධය ගැන. පින්වත් මේ පංච උපාදානස්කන්ධය ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ දැන් මේක අපි ඉගෙන ගන්නේ භාවනාවකටනේ නේ. එහෙනම් පංච උපාදානස්කන්ධය භාවනාවක් වශයෙන් අපි වඩන්නේ කොමකටද අවබෝධ කරගන්න? පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න
එනම් පංචපාදානස්කන්ධය අපිට අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? පංචපාදානස්කන්ධය අවබෝධ කරගන්න තියෙන්නේ අනිත්‍ය ස්වභාවය. පංචපාදානස්කන්ධය අවබෝධ කරගන්නේ දුක්ඛාගත ස්වභාවය. පංචපාදානස්කන්ධය අවබෝධ කරගන්න තියෙන්නේ අනාත්ම ස්වභාවය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මෙන්න මේ ස්වභාවයන් තමයි අඳුනා ගන්න තියෙන්නේ. තේරුම් ගන්න තියෙන්නේ අපිට. මේක තේරුම් ගන්නවා කියන එක, මේක අඳුනා ගන්නවා කියන එක අතිශයින්ම බැරෑරුම් කාර්යයක්. අතිශයින් බැරෑරුම් කාර්යයක්. ඇයි අපි ඔය නිරේ හිටියත්, තිරිසන් ලෝකේ හිටියත්, ප්‍රේත ලෝකේ හිටියත්, මනුස්ස ලෝකවල හිටියත්, දිව්‍ය ලෝකවල හිටියත්, බ්‍රහ්ම ලෝකවල හිටියත්, අපි සියලු දෙනා පින්වත්නි බැඳිලා තියෙන එක දෙයකට, ඒ මොකද්ද? නিত্য ස්වභාවයට. නিত্যයි කියන ඒ බැඳීමට අපි බැඳිලා තියෙනවා. සැපයි කියන දෙයට අපි බැඳිලා තියෙනවා. අපිට තේරෙන්නේ නැහැ පංච උපාදාන, මේ උපාදානස්කන්ධ දුකයි කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි බැඳිලා තියෙනවා, අපි බැඳිලා ගිහිල්ලා තියෙනවා. මේවා ආත්මයි, තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් ආත්ම ස්වභාවයක් මෙවලා තියෙනවා කියලා අපි ඒකට බැඳිලා ගිහිල්ලා තියෙනවා. ඒ හැඟීමට මේක කතා කරද්දි පින්වත්නි ලෝකේ කැළඹෙනවා. භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන දේශනාවක් කළා, සීහෝපම සූත්‍රය කියලා. සීහෝපම සූත්‍රය බුදුරණන් දේශනා කළ කැලේ ඉන්නවා සිංහ රාජෙක්. මේ කැලේ ඉන්න මේ සිංහ රාජයා තමන් ඉන්න ගුහාවෙන් හිමිදිරි උදෑසන මේ සිංහ රාජය එළියට එනවා. එළියට ඇවිල්ලා ඈනුමක් කරලා ඇඟ බැලි කඩලා මේ සිංහ රාජය තෙවරක් සිංහනාද කරනවා. තේරුණනේ? තෙවරක් සිංහනාද කරනවා කියනවා. ගොදුරක් කරා යන්න පෙර මේ තෙවරක් සිංහනාද කරද්දී මේ සිංහනාදය අහන්න ලැබෙනවා කියනවා. ඒ කැලේ ඉන්න අනෙකුත් සත්තුන්ට, ඒ සත්තුන් අප්‍රමාණ බයට පත් වෙනවා කියනවා. තැති ගැනීමට පත් වෙනවා කියනවා ඒ සත්තු. සියලු සත්තු කැලේ ඉන්න බුදුරණන් දේශනා කරන මහණෙනි, මේ සිංහනාදය අහන්න ලැබුණොත් එහෙම රාජමාලිගාවේ ඇත්තලේ ඉන්න රාජකීය හස්තියාට, රාජකීය හස්තිය කියලා කියන්නේ අතිශයින්ම වීර කෙනෙක්නේ, බය නැති කෙනෙක්නේ. බුදුරණන් දේශනා කරනවා මහණනි, මේ සිංහනාදය අහන්න ලැබුණොත් එහෙම ඒ රාජකීය හස්තියාට, ඒ රාජකීය හස්තියාට මල පහ වෙනවා කියනවා. මහණනි, මේ සිංහනාදය අහන්න ලැබුණොත් මේ රාජකීය හස්තියාට, ඒ රාජකීය හස්තියා අර දන්වැල් කඩාගෙන දුවන්න පටන් ගන්නවා කියනවා. ඇයි? සිංහනාදයට බයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ ලෝකයට පහළ වෙනවා තථාගත අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවා කියන මේ ගුණවලින් යුක්ත තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙනවා. පහළවයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට හඬනගා කියනවා. කියනවා මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා. සිංහනාදේ පළවෙනි සිංහනාදේ, මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා ලෝකයට හඬනගා කියනවා. කියනවා දේශනා කරනවා කියනවා. ඒ තමයි දෙවෙනි සිංහනාදේ. මේ පංච උපාදානස්කන්ධය අනාත්මයි කියලා මේ ලෝකයට, තුන් ලෝකයටම ඇහෙන්න සිංහනාද කරනවා කියනවා. ඒක තමයි තුන්වෙනි සිංහනාදේ. බුදුරණන් දේශනා කරන මහණෙනි, මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා කියද්දි, දුකයි කියලා කියද්දි, අනාත්මයි කියලා කියද්දි, මහණෙනි නিত্য සුඛ ආත්ම ඒ ස්වභාවයේ බැඳලා ඉන්න ඇතැම් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ට කලන්තේ දානවා කියනවා. ඇයි? අනේ අපි අනිත්‍යයිලු. ඇයි? එයා හිතානින්නේ නিত্যයි කියලා. මහා සැප විඳ ඉන්න ඒ සැපයෙන්ම කුල්මත් වෙ ඉන්න දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට කලන්ද දානවා කියනවා. ඇයි? අනේ මේ සැප මේක දුකක් බවට පත් වෙනවලු. ඇයි? ඒ සැප තමයි විඳ විඳ මේක හැම සදාකාලික සැපයි කියන ආකල්පෙ ඉන්නේ. එයාට අහන්න ලැබෙනකොට මේක දුකක් වෙනවා කියලා, මේක දුකක් කියලා අහන්න ලැබෙනකොට එයාට කලන්ද දානවලු.
ඊට පස්සේ ආත්ම දෘෂ්ටියේ ඉන්න මේ තමන්ගේ වසඟේ තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටියේ ඉන්න ඇතැම් දෙව් බඹුන්ට කලන්ත දානවලු මේක අනාත්මයි කියලා කියද්දි ආත්මයක් නැහැ කියලා කියද්දි පින්වත්නි දෙව් බඹුන් විතරක් නෙවෙයි මනුස්ස ලෝකයේ උදවියටත් මේක අහන්න ලැබෙනකොට ඇතැම් උදවිය කලබල වෙන්නේ නැද්ද වර්තමානයේ පව කලබල වෙන්නේ නැද්ද ඕන් අනිත්‍යලු අනිත්‍ය ගැන කී කියනෝ ඔය අනිත්‍ය ගැන කී කියන කියලා හරියනවද දුකයි දුකයි ගැන කී කියනවා ඔය දුකයි දුකයි කියලා හරියනවද ඔන්න අනාත්මයි ගැන කී කියනවා අනාත්ම ගැන කී කියලා හරියනවද මේවා කියලා කොහොමද රටක් දියුණු කරන්නේ මෙහෙම කියලා කොහොමද මිනිස්සු දියුණු වෙන්නේ කලබල වෙන්නේ නැද්ද කලබල වෙනවා වර්තමානයේ පව ඇයි මේක තමයි ස්වභාවය ඇයි ඒ උදවිය කැමති නিত্য නিত্যයි කියනවට කැමති අනිත්‍යයි කියනවට කැමති නෑ ඒ උදවිය කැමති සැපයි කියනවට කැමති දුකයි කියනවට කැමති නෑ ඒ උදවිය ආත්මයි කියනවට කැමති තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියනවට කැමති අනාත්මයි කියනවට කැමති නෑ නමුත් ඇත්ත මොකද්ද ඇත්ත තමයි අනිත්‍ය ඒක අපිට අමුතුවෙන් කියන්න ඕනද අපේ ජීවිතවල අනිත්‍ය ස්වභාවය අපිට මේ ඇසිසරහා පේන්නේ නැද්ද පේනවා නේ මේ අද සැපයි කියලා තියෙන දේ අපි මේ සැපෙන් අල්ලගෙන ඉන්න දේ හෙට දුකක් බවට පත් වෙනවා අපේ ජීවිතවල අපි අත්දැකලා නැද්ද දැකලා තියෙන එක තමයි ඇත්ත තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා හිතා ඉන්න දේ තමන්ට ඕන විදිහට පවත්වන්න බැරුව නේ අපි ලතවිවි ඉන්නවා අනේ මට ඕන විදිහට මේක තියෙන්නේ නැහැ නේ කියලා මේක තමයි ඇත්ත එහෙනම් අනාත්මය දුක්ඛය අනිත්‍යය මේක තමයි ඇත්ත නමුත් මේ ලෝකෙ බැඳිලා තියෙන්නේ නিত্য සුඛ ආත්ම කියන මේ තුනටයි ඒක නිසා පින්වත්නි අපි ඔන්න නම් දැන් මේ අපි මේ කතා කරන්න යන්නේ අපි මේ තේරුම් ගන්න යන්නේ මහා බැරෑරුම් දෙයක් භාග්‍යතුන් වහන්සේගේ මහා බැරෑරුම් දෙයක් ඇතැන් දෙව් මිනිසුන් බ්‍රහ්මියම් පවා කලන්ත දාන දෙයක් නේ අපි මේ තේරුම් ගන්න යන්නේ ඒක සමික ලේසි දෙයක්ද නෑ මේක අමාරු දෙයක් මේක තේරුම් ගන්න එක අමාරු දෙයක් ඉතින් පින්වත්නි මේ පංච උපාදානස්කන්ධේ අපි මුලින්ම ගත්තොත් එම රූපය රූප උපාදානස්කන්ධය අපි දැන් ඉස්සලා ඉගෙන මේ නිකන් දල වශයෙන් අපි ඉගෙන ගත්තා රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා නේ එතන මේ රූප උපාදානස්කන්ධය ගැන අපි ටිකක් විස්තර ඉගෙන ගත්තොත් එහෙම රූපය කියලා කියන්නේ බුදුරජාණන් දේශනා කරන්නේ රූපය කියලා කියන්නේ චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතාණං උපාදාය රූපං හොඳ බුදුරජාණන් වහන්සේ රූපය විස්තර කරපු විදිය හරි චත්තාරෝච මහා භූතානි චත්තාරෝච මහා භූතානි කියලා කියන්නේ චත්තාරෝ කියලා කියන්නේ හතර. මහා භූත කියලා කියන්නේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායු. මෙන්න මේ හතරට තමයි මහා භූත කියලා කියන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායු. ඔන්න සතර මහා භූත, සතර මහා ධාතු කියලත් මෙවට කියනවා. චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතාණං උපාදාය රූපං. ඒක ටිකක් තේරුම් ගන්න ඕනේ අපි ටිකක් ඒක තේරුම් ගන්න අමාරු එකක්. හරි. එහෙනම් රූපය බුදුරජාණන්ස විස්තර කරන්නේ සතර මහා ධාතුනොත් සතර මහා ධාතුන්ගේ උපාදායෙන් හටගත්තු දේ රූපය කියලා කියන්නේ. එහෙනම් සතර මහා ධාතුන් කියන එක අපිට දැන් අමුද්‍යයක් නෙවෙයි නේ. පටවි පටවි කියලා කියන්නේ පටවි ධාතුව කියලා කියන්නේ ගොරෝසු ස්වභාවය. එමන් දැඩි ගොරෝසු ස්වභාවය. ඒක නම් පටවි ධාතුව කියලා. ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන ගලාගෙන යන ජලයේ සමග එකතු වෙන ස්වභාවය. ඒක නම් ආපෝ ධාතුව කියලා. තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම් සිසිල් ස්වභාවය. තේජෝ ධාතුව වායෝ ධාතුව කියලා කියන්නේ හඹාගෙන යන සුලඟ සමග එකතු වෙන ස්වභාවය. ඒකට කියනවා වායෝ ධාතුව කියලා. ඒතර පඨවි ආපෝ තීජෝ වායෝ කියන මෙන්න මේ හතරට. හරි දැන් රූප ගත්තාම පින්වත්නි රූප කියන එක
භාගතුන දේශනා කරන්නේ චත්තාරිච මහභූතානි චතුන්නංච මහභූතන උපාදාය රූපං කියලානේ. ඒතර මේ සතර මහා ධාතුන් එහෙමත්නම් සතර මහා භූත රූප මේ රූප හතර. රූප හතරක්. අභිධර්මයේ විස්තර වෙන තැන තව උපාදාය රූප 24ක් තියෙනවා. මම ඒක ඔබට විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් අර භූත රූප හතරට අමතරව උපාදාය රූප 24ක් තියෙනවා. චක්කු සෝත ගාන ජීවහා කාය එතන පහයි. රූප ශබ්ද ගන්ධ රස එතන හතරයි නවයයි. ඉත්ත්‍ේන්ද්‍රිය පුරුෂින්ද්‍රිය හරි එතන 2යි 11යි. ඊළඟට හදය රූප ජීවිත රූප එතන 2යි 11යි 2යි 13යි. ඊට පස්සේ කාය විඤ්ඤප්ති වචී විඤ්ඤප්ති 13 2යි 15යි. ඊට පස්සේ රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා. ඊට පස්සේ උපච්ච සන්තච ජාරත අනිච්චතා සහ ආකාශ කියන මේ රූප කොටස් 24. ඒක මම විස්තර කරන්න යන්නේ නැහැ ඔබට. ඔබට අර ටික දැනගත්තාම ඇති. ඒතර මේ ටිකත් අර ටිකටම අයිති. ඒ ටිකම තමයි විස්තර කරන්නේ. තව අභිධර්ම පිටකේ තියෙන මේකේ අභිධර්ම පිටකේ මේ රූප කොටස් 24 විස්තර කරන්නේ ආයුෂවල පැවැත්ම අනුව චිත්තක්ෂණ ගාන අනුව විස්තර කරන්නේ. හරි ආයුෂේ මේ චිත්තක්ෂණ කොච්චර කාලයක් පවතිනවද කියන එක අනුව තමයි මේක විස්තර කරන්නේ. ඒක අපිට උමනා නැහැ. එහෙනම් රූප කියලා අපි හඳුන්වන්නේ ඔන්න ඔය සම්පූර්ණ ඔය ටිකට. චත්තාරෝච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. තව දෙයක් අපි ඉගෙන ගන්න ඕනි රූපය කියලා කිව්වහම. දැන් මෙතන ඔබ මේ දෙත් ඉගෙන ගන්න. ඒ තමයි පඨවි ධාතුව තනියෙන් පවතින්නේ නැහැ. ආපෝ ධාතුව තනියෙන් පවතින්නේ නැහැ. තේජෝ ධාතුව තනියෙන් පවතින්නේ නැහැ. වායෝ ධාතුව තනියෙන් පවතින්නේ නැහැ. තේරුණා නේද? හැම වෙලාවෙම පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගේ එකතුවක් හැම වෙලාවෙම පවතින්නේ. පඨවි ධාතුව කොහෙවත් අපිට තනින් හොයන්න බෑ. ආපෝ ධාතුව කොහෙවත් තනින් හොයන්න බෑ. තේජෝ වායෝ මේ ධාතු එකිනෙක වෙනස් කරලා අපිට කොහෙවත් හොයන්න බෑ. හැම වෙලාවෙම පවතින්නේ මේවල එකතුවක්. හරි. දැන් අපි මෙහෙම ගමු. මහාත්ති පදෝපම සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ රූපය කියන එක ලස්සනට විස්තර කරලා තියෙනවා. මහාත්ති පදෝපම සූත්‍රය. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා රූපය චත්තාරේච මහභූතානි චතුන්නංච මහභූතන උපාදාය රූපං කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා මේ පඨවි කියන්නේ මොකද්ද කියලා. උන්වහන්සේ විස්තර කරනවා පඨවි තියනවා කියන කොටස් දෙකක්. ඒ තමයි අජ්ජත්තිකා පඨවි ධාතු, බාහිරා පඨවි ධාතු. ඔබ අහලා ඇති මේවා. ආධ්‍යාත්මික යම් පඨවි ධාතුව තියෙනවා, බාහිර පඨවි ධාතුව තියෙනවා. සිය අජ්ජත්තිකා, සිය බාහිරා. ඉන්පසු උන්වහන්සේ දේශනා කරන කතමංචාවසු අජ්ජත්තිකා පඨවි ධාතු. ආයුෂ්මත්ති මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ මොකක්ද? ඔන්න විස්තර කරනවා. අජ්ජත්තම් පජ්ජත්තම් කක්කලං කරිගතං උපාදින්නම්. ඒ වචන ටික බහල නැද්ද? අජ්ජත්තම් පජ්ජත්තම් තමායයි සලකන්නා වූ. අජ්ජත්තම් පජ්ජත්තම් කක්කලං කරිගතං ගොරෝසු ස්වභාවයෙන් යුක්ත වූ. හරි, ගොරෝසු ස්වභාවයෙන් යුක්ත වූ කක්කලං කරිගතං උපාදින්නම් බැඳී පවතිනා වූ යම් දෙයක් ඇද්ද? ඒකට කියනවා ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා. යං අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම්. එහෙම තමයි විස්තර කරන්නේ. තමායයි සලකන්නා වූ යම් ගොරෝසු ස්වභාවයක්කින් යුතු බැඳී ගිය දෙයක් ඇද්ද? ඒකට කියනවා ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා. ඒ තමයි කියනවා කේසා කිස්, ලෝමා ලොම්, නකා නේ, දන්තා තචු මන්සන් නහාරු අට්ටි අට්ටි මිජ්ජම් වක්කං හදයන් තිනන්නේ නියම කොටස් 20ක්. ඔබ අහලා තිනන්නේ මනි ආන්නේ වට කියනවා
ඒ කොටස් විස්සත කියනවා. තදගතියෙන් යුත්ත කොටස් විස්සත කියනවා. ආධ්‍යාත්මික පටවී ධාතුව කියලා. මේ රූපය ගැන විස්තර කරන්නේ. ආධ්‍යාත්මික පටවී ධාතුව. හරි, අපි කමු මේකේ කෙස් කියන එක ගමු. ආධ්‍යාත්මික පටවී ධාතුවට අයිති දෙයක් කෙස්. මට විස්තර කරන්න ඕනේ, තේරුම් කරලා දෙන්න ඕනේ, කෙස් කියලා කියන්නේ පටවී ධාතුවට අයිති දෙයක් වුණාට කෙස්වල තියෙන්නේ පටවී ධාතුව විතරක් නොවේ. හරි, බහුල වශයෙන් පටවී ධාතුව තියෙනවා. හැබැයි මේක මේ කෙස් හැදිලා තියෙනවා. මේක තියෙනවා ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත්. ලොම් පටවී ධාතුවට අයිති දෙයක් වුණාට ලොම්වල තියෙන්නේ පටවී ධාතුව විතරක් නොවේ. ලොම්වල තියෙනවා ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත්. නිය පටවී ධාතුවට අයිති දෙයක් වුණාට නිය පොතුවල තියෙන්නේ පටවී ධාතුව විතරක් නොවේ. ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු තුනක් තියෙනවා. තේරුණා නේද? කවදාවත් එකම ඉස්සලා කිව්වේ පටවී ධාතුව විතරක් දකින්න තැනක් නැහැ. ආපෝ ධාතුව විතරක් දකින්න තැනක් නැහැ. අපි ගමු දැන් ඔන්න ආපෝ ධාතුවට අයිති කොටස් මොකද්ද? ආධ්‍යාත්මික ආපෝ ධාතුවට අයිති කොටස් තමයි පිත්තං සිම්හං පුබ්බෝ ලෝහිතං සීදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. පිත, පිත්තං කියලා කියන්නේ පිත. පිත ගන්නකෝ. දැන් පිත අයිති මොකටද? ආපෝ ධාතුවට, වැගිරෙන ස්වභාවයෙන් යුක්ත දෙයට. හැබැයි පිත තුල අඩංගු වෙන්නේ ආපෝ ධාතුව විතරක් නෙවෙයි, පටවි ධාතුවක් තියෙනවා සුළු වශයෙන්, තේජෝ ධාතුවක් තියෙනවා, ආයෝ ධාතුවක් තියෙනවා. සෙම ගත්තොත් එහෙම ඒක තියෙන ආපෝ ධාතුව විතරක් නෙවෙයි, පටවි ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායෝ ධාතුවක් තියෙනවා. يعني මට කියන්න ඕනේ පටවි ධාතුව විතරක් පවතින්නේ නැහැ, ආපෝ ධාතුව විතරක් පවතින්නේ නැහැ, තේජෝ ධාතුව විතරක් පවතින්නේ නැහැ, වායෝ ධාතුව විතරක් පවතින්නේ නැහැ. හැම වෙලාවෙම පවතින්නේ මේ සතර මහා ධාතුන්ගේ එකතුවක්. අනේ සතර මහා ධාතුන්ගේ එකතුවක් පවතින්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්දේශනා කරනවා ආයුෂ්මත්නි, මේ ආධ්‍යාත්මික යම් පටවි ධාතුවක් ඇද්ද? කේසා ලෝමා නකා දන්ත මියාදී මේ ආධ්‍යාත්මික පටවි ධාතුවක් ඇද්ද? බාහිර පටවි ධාතුවක් ඇද්ද? මේ දෙකම එකයි, වෙනසක් නැහැ. මොකද්ද මේ කියන්නේ? අපි කියමු කෙස් ආධ්‍යාත්මික පටවි ධාතුව. ඔබේ කෙස්, ඔබ දැන් අවුරුදු 50ක කෙනෙක් ගන්න, අවුරුදු 50ක කෙනෙකුගේ කෙස් කොච්චර කපලද්ද, කොච්චර කෙස් ගැලවිලා ගිහිල්ලාද? දැන් ගිහිලා බලන්න කෙස් ඒ කපපු තැන්වල ගැලවිලා ගියපු තැන්වල හොයාගන්න තියනවද කියලා? නැහැ. ඇයි? ඒවා පොළවත් එක්ක එකතු වුණා. හොයාගන්න තියනවද ගෙදර මේ මගේ අහවල් දවසේ ගැලවුණු කෙස් ගහ, මේක අහවල් දවසේ ගැලවුණු කෙස් ගහ හොයාගන්න තියනවද? නැහැ. පොළවත් එක්ක එකතු වුණා. ලොම්, මේ ලොම් ආධ්‍යාත්මික පටවි ධාතුරයි දෙයක්. හරි, මේක පොළවත් එක්ක එකතු වෙනවා. නකා, නියපොතු පොළවත් එක්ක එකතු වෙනවා. බාහිර පටවි ධාතුවත් එක්ක එකතු වෙනවා. දන්තා, දත්. නේ, මේ ලෝකේ ඉපදිලා මැරිලා ගියපු කට්ටිය කොයිතරම්ද? මනුස්සයෝද, තිරසන් සත්තුද, කොච්චරක්ද? ඔය පිරිසගේ දත්, ඇටකටු මේ දේවල් තිබුණා නම් පොළවත් එක්ක එකතු වෙන්නේ නැතුව අද මේවා සම්පූර්ණයෙන් දත් ගොඩවල්, ඇටකටු ගොඩවල්. ඇයි නැත්තේ මේවා? පොළොවත් එක්ක එකතු වෙනවා නේ. ඊට පස්සේ අපි ජීවත් වෙලා ඉන්න අතරතුරේම අපි ආත්මික ආධ්‍යාත්මිකයි කියලා කියන පටවි ධාතුව මේ පොළොවත් එක්ක එකතු වෙනවා. අපි ජීවත් වෙලා ඉන්න අතරතුරේම එකතු වෙනවා. මේ හැම ගත්තොත් එහෙම මේ කාලෙන් කාලට පොතු ගැලවි ගැලවි යන්නේ නැද්ද? අපි ජීවත් වෙලා ඉන්නවා. හැබැයි හැම පොතු ගැලවි ගැලවි පොළොවත් එක්ක එකතු වෙනවා නේ. හැබැයි අපි මේක මගේ ඇඟේ තියෙද්දි, ශරීරයේ තියෙද්දි, මගේ හැම, මගේ දත් ටික, මගේ කෙස් ටික, මගේ ලොම් ටික, මගේ නියපොතු ටික නේ ගැලවුණාට පස්සේ මේක පොළොවත් එක්ක එකතු වෙනවා. එතකොට ඒක මගේ නෙවෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් ඇද්ද, බාහිර පටවි ධාතුවක් ඇද්ද, මේ දෙකම එකයි, දෙකක් නෙවෙයි. එකක් මේ දෙක. වෙන් කරන්න බෑ මේ දෙක.
සාරිපුත මහරහතන් ඒ මහා හත්තිපදම සූත්‍රය දේශනා කරනවා. ආයුෂ්මත්නී ඇතැම් කාලයනවා බාහිර ආපෝ ධාතුව කිපෙනවා. බාහිර ආපෝ ධාතුව කිපුණාට පස්සේ බාහිර පඨවි ධාතුව නොපෙනී යනවා. දැන් ඔන්න මේ දවස්වල මම දැන් මේ පාර එනකොට දැක්කා පාර දෙපැත්තේ වතුර පිරීලා. බලන්න පහු කාලේ ගං වතුර ආවා නේද? ඒතර ගං වතුර එනකොට ඒ ඔබට සාමාන්‍යයෙන් ගං වතුර නැති කාලේ දකින්න තිබුණු ගොඩබිම, ඒ ගස් කොළන්, ඒ ගොඩබිම, ඒ ගල් දකින්න තිබුණාද? නැහැ. වැහිලා යනවා මොකටද? වතුරට. හරි, බාහිර පඨවි ධාතුව නොපෙනී යනවා, අතුරු දහන් වෙනවා කියනවා. බාහිර ආපෝ ධාතුව කිපෙන කාලවල වලට. දැන් මේ වෙනකොට ලෝකයේ ගත්ත සාගරයේ ගත්තොත් සාගර ගවේෂකයෝ හොයාගන්නවා මීට බොහෝ කාලයකට පෙර සාගරයට යට වුණු නගර, සාගරයට යට වුණු දූපත්, සාගරයට යට වුණු ගොඩබිම් හොයාගන්නවා. දැන් එතන අපි උඩින් ගිහිල්ලා බැලුවට ගොඩබිමක් නැහැ. එහෙනම් තියෙන්නේ සාගරය. ආපෝ ධාතුව කිපෙද්දී පඨවි ධාතුව නොපෙනී යනවා, අතුරු දහන් වෙනවා. සාරිපුත්ත මහරහතන් දේශනා කරන්නේ මේක. හරි, ඒ විශාලයි කියලා අඳුනා ගන්න මේ මහා පොළව, ගස් ගල්, මේ දේවල් බාහිර ආපෝ ධාතුව කිපුණාට පස්සේ නොපෙනී යනවා නම්, මේව අනිත්‍ය බවට පත් වෙනවා නම්, ආයුෂ්මත් මේ ඇඟේ තියෙන චුට්ටක් වෙච්ච මේ පඨවි ධාතුව ගැන මොකටද මම කියලා අල්ලගෙන ඉන්නේ? අරවත් අනිත්‍ය නම්, මහා පොළවත් අනිත්‍ය නම්, ඒකත් නොපෙනී යනවා නම්, ගස්කල් මේ දේවත් නොපෙනී යනවා නම්, මේවත් වතුරේ දීවි, මේවත් මේ නොපෙනී යනවා නම්, මේවත් අතුරුදහන් වෙලා යනවා නම්, මේ චුට්ටක් වෙච්ච මේ කෙස් ටිකක් අල්ලගෙන, ලොම් ටිකක් අල්ලගෙන, නියපොතු ටිකක් අල්ලගෙන මම කියලා, මගේ කියලා මේ මොකට ඉන්නවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන්නේ මොකට නම් ඕක මගේ කියලා අල්ලගෙන ඉන්නවද? මෙච්චර මේ ලොකු පටවි ධාතුවත් අනිත්‍ය නම්, මේ චූටි කෙස් ටිකක්, මේ චූටි ලොම් ටිකක්, මේක අනිත්‍ය නොවේ තියෙයිද? ඒක නිසා සාරිපුත්‍ර මහත් දේශනා කරනවා මේ පටවි ධාතුව අනිත්‍යයි කියලා හිතන්න, මේ කෙස් ටික අනිත්‍යයි කියලා හිතන්න, මේ ලොම් ටික අනිත්‍ය වී යනවා කියලා හිතන්න, මේ නියපොතු දත්, මේ ආධ්‍යාත්මික මේ පටවි ධාතුව අනිත්‍ය වී යනවා කියලා හිතන්න. එතකොට මේ විදිහට ඔන්න ඊට පස්සේ ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරිලා යන ස්වභාවය. එතකොට ආපෝ ධාතු රහිත දේවල් තමයි පිත්ත, ආධ්‍යාත්මික ආපෝ ධාතු රහිත දේවල් තමයි පිත්ත, සීම, සැරව, මේ ආදී මේ ශරීරයේ පවතින මේ වැగిරින ස්වභාවයෙන් යුක්ත දේවල්. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා හත්ති පදෝපම සූත්‍රියම දේශනා කරනවා, ආශිමත්නී මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවක් ඇද්ද, බාහිර ආපෝ ධාතුවක් ඇද්ද, මේ දෙකම එකයි, මේක වෙනසක් නැහැ. අපි මේ ශරීරයෙන් නිකුත් වෙන මේ සෙම, සැරව, සොටු, කෙල, මූත්‍ර, දහඩිය, මේ දේවල් දැන් හොයාගන්න තියෙනවද පොළොවට වැටිලා? නැහැ. ඇයි? ඒවා ජලයත් එක්ක එකතු වී ගියා. පොළොවට වැටිලා පොළොවේ තියෙන ජලයත් එක්ක එකතු වුණා ඒවා. එහෙනම් මේ ශරීරයේ තියෙන යම් ආධ්‍යාත්මික වූ ආපෝ ධාතුවක් ඇද්ද, මේ බාහිර ආපෝ ධාතුවක් ඇද්ද, මේ දෙකත් එකක්ද? එකක්. මේක වෙන් කරන්න බෑ. හරි, උනස් දේශනා කරන මේ ආපෝ ධාතුව ඇතම් කාල එනවා කියනවා. සමහර කාල විශාල විදියට ජල ගැලීම් වෙනවා, මහා ජල ගැලීම් වෙනවා. ඒ වගේම ආශිමත් සමහර කාල එනවා වැස්ස නැහැ, වතුර බිඳුවක් නැහැ. නියං කාලේ ඔබ පහුගිය කාලේ ගියා නම් උතුරු නැගෙනහිර පැත්තේට, ඒ පැත්තේ නියඟේ වතුර නැහැ, නියඟේ මේ තිබු වතුර තිබුණු වැව් හිඳිලා ගිහිල්ලා වතුර බිඳුවක් නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ ඇතම් කාලේ එනවා කියනවා වහින්නේ මහා ගංගා පවා හිඳිලා යන කාලේ එනවා කියනවා. ඇතම් කාලේ එනවා කියනවා මේ මහා සාගරයත් හිඳි හිඳි යන කාලේ එනවා කියනවා. සාරිපුත්ත මහරහතන් දේශනා කරන ආයුෂ්මත්නි ඇතැම් කාලේ එනවා මේ මහා සාගරී කොච්චර හිඳෙනවද කියනවා නම්, තල්ගස් 7ක් උසට ජලය ඉතිරි වෙන කාලයක් වෙනවා, තල්ගස් 6ක් උසට ජලය ඉතිරි වෙන කාලයක් වෙනවා, තල්ගස් 5ක් 4ක් 3ක් 2ක්
එකක් එක තල් ගහක් උසට මහා සාගරයේ ජල ඉතිරෙන කාලයක් එනවා. අනිත් ඔක්කොම ඉතිරෙනවා කියනවා. මිනිස්සු 7 දිනක් උසට ජල ඉතිරෙන කාලයක් එනවා කියනවා. අනිත් ඔක්කොම හිතෙනවා කියනවා. මිනිස්සු 6 දිනක්, 5 දිනක්, 4 දිනක්, 3 දිනක් දෙන්නේ එක්කෙනෙක්. එක මිනිස්සෙක් උසට විතරයි මහා සාගරයේ ජලයේ තියෙන්නේ. අනිත් ඔක්කොම හිඳිරෙනවා කියනවා. මේ මහා සාගරය ගැන කතා කරන්නේ මේ පොඩි අඩි 10ක් යට එකක්ද? නෑ. යොදුන් ලක්ෂ ගණන් යට ගැඹුරු මහා සාගරය. බුදුරජාණන් දේශනා කරනවා සිනේරු පර්වත රාජයා යොදුන් 84,000ක් මහා සාගරයේ ගිලිලා තියෙනවා. යොදුන් 84,000ක් යට ගැඹුරු මහා සාගරයේ හිඳි හිඳි යනවා කියනවා. ආයුෂ්මත් ඇතම් කාලේ යනවා කියනවා. කොච්චර හිඳිනවද කියනවා නම් මිනිස්සෙකුගේ ඇඟිලි පුරුකක් තෙමාගන්න වතුර නැති මහා සාගරයේ වතුර නැති කාලයක් එනවා කියනවා. ආයුෂ්මත් මේ මහා පෘථුවිය වතුර නැත්තටම නැති කාලයක් එනවා කියනවා. උනා දේශනා කරන ආශ්මත්නි මෙච්චර මේ මහා විශාල මහා සාගර පවා අනිත්‍ය වෙලා යනවා නම් ඒ බාහිර ආපෝ ධාතු අනිත්‍ය වෙලා යනවා නම් ආශ්මත්නි මේ ඇඟේ තියෙන මේ කෙල ටිකක් ගැන මේ සෙම ටිකක් මේ සොටු ටිකක් ඕක නিত্য වෙයිද? මේ දාඩිය ටිකක් මේ ලේ ටිකක් ඕක නিত্য වෙයිද? අච්චර මහා දෙවන්ත මහා සාගර පව අනිත්‍ය වෙලා යනවා නම් මේ ටිකක් නිත්‍ය වේද? මොකට ඔක අල්ලගෙන ඉන්නවද? ඔක අතහැරලා දාන්න කියනවා. ආපෝ ධාතුව, තේජෝ ධාතුව. තේජෝ ධාතුව කියලා කියන්නේ ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් තියෙනවා. ආධ්‍යාත්මික තේජෝ ධාතුව තමයි මේ ශාරීරියේ පවතින අපේ සාමාන්‍ය උණුසුමක්. ශාරීරියේ සාමාන්‍ය උණුසුමක් පවතිනවා. ඒක එක. දෙවෙනි එක තමයි මේ ශරීරය අපි ගන්න ආහාර දිරවන්න උණුසුමක් ඕනේ. අපි ගන්න ආහාර දිරවන්නේ උණුසුමක් නිසා. ආන්නේ උණුසුම මේ ශරීරයේ තියෙනවා. ඊළඟට මේ ශරීරය අපි මේ අවයම දිරා යන්නේ උණුසුමක් නිසා. උෂ්ණත්වයක් නිසා. අපි කෙස් පැහෙන්නේ. ලොම් ගැලවිලා යන්නේ. හරි? ඇඟ රැලි වැටෙන්නේ. නේ? මේ ඉන්ද්‍රියන් මෝරා යන්නේ ශරීරයේ තියෙන උණුසුමක් නිසා. ඒ උණුසුම ශරීරයේ තියෙනවා. ඊළඟට ශාරීරියේ උණුසුමක් තියෙනවා. ඒ උණුසුම සමහර අවස්ථාවලදී කිපෙනවා. එතකොට අපි කියන උණ ගැනනවා කියලා. එතන උණ ගැනෙනකොට අපි බෙල්ලට අත තියලා බැලුවොත්, ඇඟට අත තියලා බැලුවොත් එහෙම රස්නේ නේද? රස්නේ. කොහෙන්ද රස්නේ ආවේ? අපි ගන්න ආහාර වලින්ද? ඒ රස්නේ ආවේ නැහැ. අපි බොන වතුර වලින්ද? ඒ රස්නේ ආවේ නැහැ. එහෙනම් අපි අඳින ඇඳුමෙන්ද ඒ රස්නේ ආවේ නැහැ. එහෙනම් ඒ කොහෙන්වත් මේ ශරීරයට ඒ රස්නේ ආවේ නැත්තම් ඒ රස්නේ කොහෙන්ද මේ ශරීරයට? ඒ රස්නේ ශරීරයේ තියෙනවා. ඒක කිපෙනවා. ඒ කිපුණා කියලා කියන්නේ උණ ගැනුණා. එහෙනම් මේ ශරීරයේ රස්නේ මේ ශරීරය ඇතුලේ තියෙන එකක්. ඒක ඇත්තම අවස්ථාවවලදී කිපෙනවා. කිපුණා. කිපුණාට පස්සේ බාහිරට පේන්න තියෙනවා ඒක. දැනෙනවා ඒක. ඔන්න ඔය රස්නේ හතර මේ ශරීරය ඇතුලේ තියෙනවා කියනවා. ඒකට කියනවා ආධ්‍යාත්මික තේජෝ ධාතුව. හරි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ආයුෂ්මත්නි ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් ඇද්ද බාහිර තේජෝ ධාතුවක් ඇද්ද මේ දෙකම එකයි. මේක වෙනසක් නැහැ. මේ දෙකම එකයි කියනවා. ඇතම් කාලේ එනවා කියනවා මේ බාහිර තේජෝ ධාතුව අනිත්‍ය වෙලා යනවා. දැන් සමහර කාලේ යනකොට මහා ගිනි ගැනීම ඇති වෙනවා. නේ? වනාන්තර ගණන් යොදුන් ගණන් ගිනි ගන්නවා කියනවා. හරි. ඒ ගිනි ගන්න ඒ ගින්දර සමහර වෙලට ගිනි අරගෙන ගිහිල්ලා ඊට පස්සේ යම් ජල කඩක් ළඟදී නිමිල යනවා කියනවා. යම් ජල කඩක් ළඟදී නිමිල යනවා කියනවා. මෙහි මේ විදිහට මහා දෙවන්ත ගිනි ගඩවල් තියෙනවා කියනවා. ගින්දර තියෙනවා කියනවා. සාල විදිහට පැතිරු ගින්දර තියෙනවා කියනවා. ඒ වගේම ආශිමත්නි සමහර කාලවල තියෙනවා කියනවා ගින්දර ටිකක් හොයාගන්න අමාරුයි. ගින්දර ටිකක් හොයාගන්න අමාරුයි. මහාර දෙවන්තවඩ තිබුණු ගින්දර ඒව අනිත්‍ය වෙලා ගියා. නැති වෙලා ගියා. ඒ තරම් මේ බාහිර තේජෝ ධාතුව අනිත්‍ය නම් ආයුෂ්මත්නි මේ ඇඟේ තියෙන මේ උණුසුමක් මේක නිත්‍ය වේද? මේ ඇඟේ තියෙන මේ චූටි උණුසුමක් මේක නිත්‍ය වේද කියලා අහනවා. අරතරම් මහා විශාල විදියට පැතිරුණු ඒ ගින්දරත් අනිත්‍ය වෙලා ගියා නම්
ඒක නිසා මේ උණුසුම ටිකක් මම කියලා මගේ කියලා අල්ලගෙන ඇති වැඩේ මොකද්ද? ඊට පස්සේ වායෝ ධාතුව. වායෝ ධාතුව කියලා කියන්නේ මේ හඹාගෙන යන ස්වභාවයෙන් යුක්තදී, සුලංග සමග එකතු වෙන ස්වභාවයෙන් යුක්තදී. එතකොට මේ හඹාගෙන යන සුලංග සමග එකතු වෙන ස්වභාවයෙන් යුක්තදී ආධ්‍යාත්මික දෙයක් තියෙනවා. ආධ්‍යාත්මික වායෝ ධාතුව පළවෙනි එක තමයි කුච්චසයා වාතා, කුස ඇතුලේ තියෙන වාතය. දෙවෙනි එක තමයි කොට්ටාසයා වාතා, කොට්ටාසයා වාතා කියන්නේ ශරීරයේ තැන්වල තැන්පත් වෙලා තියෙන වාතය. තුන්වෙනි එක තමයි අංග මංගානුසාරිනෝ වාතා, ශරීරයේ පුරා දුවන වාතයක් තියෙනවා ඒ වාතය. ඊට පස්සේ අස්වාස් ප්‍රස්වාස වාතය. හරි, ඊට පස්සේ අපි ඉහලින් ගන්න වාතය, ඉහලින් පිට වෙන වාතය උද්දංගමා වාතා, අදෝගමා වාතා පසපසින් පිට වෙන වාතය. මේ ආදී වශයෙන් මේ ශරීරයේ ඇතුළේ වායුව තියෙනවා, වාතය තියෙනවා. ඒකට කියන ආධ්‍යාත්මික වායෝ ධාතුව කියලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන ආයුෂ්මත්නි, මේ ආධ්‍යාත්මික වායෝ ධාතුවක් ඇද්ද, බාහිර වායෝ ධාතුවක් ඇද්ද, මේ දෙකම එකයි, මේක වෙනසක් නැහැ කියලා. දැන් ඔන්න හිතන්න, දැන් අපි ප්‍රශ්වාස කරනවා. ප්‍රශ්වාස කරලා ප්‍රශ්වාස කිරීමේ ශරීරයේ ඇතුළේ තිබුණු වාතය එළියට දැම්මිය අපි. එළියට දැම්මට පස්සේ ඒ හුලන් ටික හොයාගන්න තියනවද අපව? මේ මං මගේ හුලන් ටික කියලා නැහැ. නේ? පරිසරයේ තියෙන හුලන් අපි ඇතුළට ගන්නවා. නේ? ඒතර මේ දෙකම එකයි නෙමෙයිද? පරිසරයේ තියෙන හුලන් ටිකයි ඇතුළේ තියෙන හුලන් ටිකයි දෙකක්ද? එකක්. ඒ වගේ මේ ශරීරයේ ඇතුළේ යම් වායු ස්වභාවයක් ඇද්ද, මේ බාහිර වායු ස්වභාවයයි මේ දෙකම එකයි. උන්වහන්සේ දේශනා කරන ආයුෂ්මත්නි, ඇතැම් කාලේ එනවා කියනවා මේ බාහිර වායෝ ධාතුව කිපෙනවා. බාහිර වායෝ ධාතුව කිපිලා සුලි කුණාටු සුලි සුලං එනවා. ගිවල් දරවල් විනාශ වෙලා යනවා. නගර ගම් දනව් මහා ජනපද පවා විනාශ වෙලා යනවා. එතරම් හුලන් තියෙන කාලේ එනවා කියනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන ආයුෂ්මත්නි, ඇතැම් කාලේ එනවා හුලන් ටිකක් හොයාගන්න නෑ. උන්වහන්සේ සූත්‍රය දේශනා කරනවා හුලන් ටිකක් ගහගන්න විජිනි පතක් ඕන කියනවා. අපි ළඟ තියෙන කොළයකින් හුලන් ටිකක් ගහගන්න දවස් නැද්ද? තියෙනවද නැද්ද? ළඟ තියෙන කොළයක් අරගෙන පොතක් අරගෙන අපි හුලන් ටිකක් ගහගන්නවා. ඇයි? හුලන් ටිකක් නෑ පරිසරේ. එනම් මේ තරම් මහා ජනපද මහා රටවල්පවා විනාශ වෙලා යන්න තරම් හමපු හුළඟ අර හුලන් ටිකක් නැති වෙන්න තරම් අනිත් වෙලා යනවා නම් ඒ බාහිර වායෝ ධාතුව මේ ඇඟේ තියෙන මේ හුලන් ටිකක් මේක කොහේ නිට්ටිය වෙන්නද? මේක අනිත්‍යමයි. ඒක නිසා මේක මම කියලා මගේ කියලා අල්ලගෙන ඉඳලා ඇති වැඩේ මොකද්ද? ඔන්න අපි මේ ගෙනගත්ත මොකක් ගැනද? රූපය ගැන. පඨවි ආපෝ තේජෝ වායෝ, මේ තමයි රූපය. මේ තමයි ඔබ ඔය තමා කියලා අල්ලගෙන රූපය. මේ තමයි මම කියලා අල්ලගෙන රූපය. මේ තමයි දෙවියන් කියලා අල්ලගෙන රූපය. මේ තමයි බ්‍රහ්මයන් කියලා අල්ලගෙන රූපය. මේ තමයි තිරිසන් සත්තු කියලා අල්ලගෙන රූපය. මේ තමයි ප්‍රේතයන් නිර්සතුන් ඒ ලෝකවල තමා කියලා අල්ලගෙන ඉන්න රූපය. මේක නම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඇයි? රූපය කියලා කියන්නේ පඨවි ධාතුව, රූපය කියලා කියන්නේ ආපෝ ධාතුව, රූපය කියලා කියන්නේ තේජෝ ධාතුව, රූපය කියලා කියන්නේ වායෝ ධාතුව. මේක අනිත්‍ය වූ දෙයක්. බුදුරජාණන් දේශනා කරනවා රූපතීතිකෝ තස්මා රූපාති උච්චති. මහණී, මේ රූපේට රූපය කියලා කියන්නේ කැඩි බිඳි විසිරි යන නිසා. කජිනී සූත්‍රය බුදුරජාණන් දේශනා කරන්නේ රූපේට රූපය කියලා කියන්නේ කැඩි බිඳි විසිරි යන නිසා. අපේ රූපය කැඩි බිඳි විසිරි යනවා. මම කියලා අල්ලේ ඉන්න මේ රූපය කැඩි බිඳි විසිරි යනවා, වෙනස් වීමට ලක් වෙනවා. කෝ පුංචි කාලේ මට තිබුණු ලස්සන ශරීරය දැන් ඒක නෑ. කෝ තරුණ කාලේ මගේ තිබුණු කළු කෙස් ටික දැන් නෑ. කෝ තරුණ කාලේ ලස්සනට තිබුණු දත් ටික දැන් නෑ. කෝ තරුණ කාලේ ලස්සනට තිබුණු හම
දැන් නෑ. ඇයි? කැඩී බිඳී විසිරී විපරිණාමයට පත් වුණා රූපය. අද මේ ලස්සනට ප්‍රශ්නමත්ව ඉන්න කෙනා මෙන්න අසනීපයක් වෙනවා, සමහරට පිළිකාවක් හැදෙනවා, මාසෙ යනකොට ඇටේ හැමයි විතරයි. රූපය වෙනස් වෙලා කැඩී බිඳී විසිරී ගිහිල්ලා. ඇත්ත නෙමෙයිද? උදේ ගමනක් යන්න කාරකට නැගලා පිටත්ලා යනවා, මහපාරට බැහැලා ගමනක් යන්න යනවා. යනකොට කාරක ඇක්සිඩන්ට් වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ මස් ගොඩක් විතරයි. කෝ අර හිටපු පුච්චලයා කැඩී බිඳී විසිරී ගියා. රූපය වෙනස් වුණා. රූපේ නීති දනිත්‍යද? අනිත්‍යයි. බුදුරජාණන් දේශනා කරනවා රූපම් භික්කවේ අනිච්චා. මහණෙනි, රූපය අනිත්‍යයි. යම්පනා නිච්චන් දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක්ඛං බන්ති ස්වාමීනි, දුකයි. එහෙනම් රූපය අනිත්‍යයි. ඒක අපිට දැන් පැහැදිලි, රූපය අනිත්‍යයි කියලා. එහෙනම් රූපය අනිත්‍යයි, අනිත්‍ය වූදී දුකයි. එහෙනම් රූපය දුකයි. යම්පනා නිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මගේ කියලා, ඒක මම කියලා, මගේ ආත්මය කියලා ගන්න එක හරිද? නොහෙතම් බන්ති ස්වාමීනි, නැහැ. ඒක නිසා ඒක අනාත්මයි. එහෙනම් මම කියලා හිතන් ඉන්න, ඔබ ඔබ කියලා හිතන් ඉන්න එක එක නම් වලින් අපි ඉන්නවනේ. කපිල කියයි, සඳුන් කියයි, නිමල් කියයි, සරත් කියයි, මොන මොන නම් වලින් හිතන් හිටියත් ඒ රූපය අනිත්‍ය එකක්. ඒ රූපය දුකටයි තිය එකක්. ඒ රූපය අනාත්මෝගක. තමන්ගේ වසඟේ පවත්වන්න බැරි එකක්. ඒ රූපය උත්තර තේරුම් ගන්න මේ රූපේ නම් මේ ධර්මතාවලින් යුක්තයි. විඳීම. නමුත් අපිට කොයිලාවකත් මේ රූපය මේ විදිහට අනිත්‍ය එකක් කියලා අපිට හැඟෙනවද? නෑ. හැම වෙලාවෙම හිතෙන්නේ මේක මම. මේක මගේ. මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන එක බැසගෙන ඉන්නේ අපේ දෘෂ්ටියට. බැසගෙන ඉන්නේ. ඒක සම්බුදුරයන දේශනා කරන හැම වෙලාවෙම බලන්න මේක බෙද 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 බලන්න. කෙස් වෙන වෙනම බෙද බෙද බලන්න මේක අනිත් වෙලා යන විදිය. ලොම් වෙන වෙනම බලන්න මේක අනිත් වෙලා යන විදිය. නියපොතු අරගෙන තමන් කියලා ඉන්න මේ ලස්සන නියපොතු ටික හිතින් ගලවලා ගන්න. අරගෙන හිතින් ගලවලා අරගෙන ඉස්සරහ තියාගන්න මේ නියපොතු ටික. බලන්න මේක අනිත් වෙ යන විදිය. දත්තික මේ ලස්සනට මුතු කැට වගේ තියෙන මේ තමන් ආදරයෙන් රැකබලා ගන්න මේ දත්තික හිතින් ගලවලා ගන්න. අරගෙන මේසුරින් තියාගෙන ඉස්සරහින් තියාගන්න. තියාගෙන හිතින් බලන්න මේක අනිත්‍ය වි යන විදිය. එතකොට අපිට තේරෙයි මම මේ මම කියලා නිත්‍යයි කියලා හිතා ඉන්න මේ රූපය කොච්චර අනිත්‍ය එකක්ද. මං කොච්චර රැවටීමක් රැවටිලා හිටි. ඒ තමයි රූපය. ඊළඟට වේදනා. වේදනා කියලා කියන්නේ විඳීම. වේදනා කියලා කිව්වේ විඳීම. විඳීම ප්‍රධාන වශයෙන් එකයි. ඒ තමයි විඳීම, වේදනා. විඳීම නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සාමිස වේදනා, නිර්ආමිස වේදනා. සාමිස වේදනා කියලා කියන්නේ කෙලෙස් වැඩෙන විඳීම. කෙලෙසුත් සමග එකතු වෙලා විඳින්න තියෙන විඳීම. නිරාමස වේදනා කියලා කියන්නේ කෙලෙස් නොවැඩෙන විඳීම. අපි මේ සාමාන්‍ය ජීවිතයේදී විඳින විඳීම් මේවා. සමහර විඳීම් විඳිද්දී කෙලෙස් වැඩෙනවා. සමහර විඳීම් විඳිද්දී කෙලෙස් වැඩෙන්නේ නැහැ. ඒක නිරාමසයි. නිරාමස විඳීමක්. දැන් ඔබට මේ ධර්මය ඔබට දැන් මේ කියලා දෙනකොට යම් පොඩි පොඩ තේරෙනවා නේද? ඒ තේරෙනකොට ඔබට සතුටක් ඇන්නේ නැද්ද? අනේ කොච්චර සතු මේ භාග්‍යතුන් ධර්මයේ ඒ සැප විඳීමක් එක. ඒ සැප විඳීම වින්දා කියලා කෙලස් වැඩිනවද? නැහැ. එහෙනම් සැප විඳීම් තියනවා කෙලස් වැඩින්නේ නැහැ. නේ? අපි තවත් සැප විඳීම් විඳිනවා. ඒ වලින් කෙලස් වැඩිනව. එහෙනම් සැප විඳීමව තියනවා කෙලස් වැඩින සැප විඳීම් තියනවා කෙලස් නොවැඩින සැප විඳ සාමිස, නිරාමිස. ඊළඟ තව විඳීම් තුනක් තියනවා. ඒ තමයි සැප විඳීම්, දුක් විඳීම්, උපේක්ෂා විඳීම්.
තව විඳීම් හයක් තියෙනවා. ඒ තමයි චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, කියන්නේ ඇසින් විඳින විඳීම්, කනින් විඳින විඳීම්, නාසින් විඳින විඳීම්, දිවෙන් කයෙන් මනසින් විඳින විඳීම්, ආයතන හය හරහා විඳින විඳීම්. හරි, ඊට පස්සේ ආයතන හය හරහාම ඇස හරහා සැප විඳින් විඳිනවා, දුක් විඳින් විඳිනවා, උපේක්ෂා විඳින් විඳිනවා, කන හරහා සැප විඳින් විඳිනවා, දුක් විඳින් විඳිනවා, උපේක්ෂා විඳින්, මේ විදිහට විඳින් පින්වත්නි බොහෝ පරාසයක් තුල විහිදෙනවා. ඔය සියලු විඳින් අප විඳිනවා, ඒ සියලු විඳින් අප විඳිනවා. ඒ සියලු විඳින් නිතද අනිත්‍යද? අනිත්‍යයි. අපි අතීතයේ කොයිතරම් විඳින් විඳලා ඇද්ද? කොයිතරම් සැප විඳින් විඳලාද? දැන් කොයිවා? දැන් නෑ. අපි කොයිතරම් අතීතයේ දුක් විඳින් විඳලා ඇද්ද? දැන් කොයිවා? දැන් නෑ. නේ? අපි අතීතයේ කොයිතරම් දුක් සැප රහිත උපේක්ෂා විඳින් විඳලා ඇද්ද? දැන් නෑ. දැන් ඔන්න අපි හිතමු තරුණ දුවක් තරුණ පුතෙක් විවාහ වෙනවා. හරි, විවාහ වෙලා ඊට පස්සෙ ඔන්න ටික කාලෙකින් මේ දෙන්නට දරුවෙක් ලැබෙනවා. දරුවෙක් ලැබෙනවා, කුළුඳුලේ පුතෙක් ලැබෙනවා. සතුටුද? සතුටුයි. සතුට නැද්ද? සතුටුයි. ටික කාලෙකින් මේ පුතා මැරෙනවා. ඒ සතුටකු දුකක් වෙලා. ඒ සතුට දුකකට පෙරෙලා දුකක්. දැන් ඒ පුතා මතක් වෙනකොටත් දුකක්. එකම පුතා ඉස්සෙල්ලා පුතා ගැන සිහි කර කර සතුටු වුණා. දැන් ඒ පුතාවම දැන් මතක් වෙනකොටත් දුකක්. ඊට පස්සෙ ඔන්න කාලයක් යද්දී අයමත් දරුවෙක් ලැබෙනවා. අයමත් පුතෙක්. හරි, දැන් අර මහා දුක් විඳීම දැන් නෑ. දැන් අර අලුතෙන් ලැබිච්ච පුතත් එක්ක දැන් සතුටින් ඉන්නවා. මේ විදිහට සැප තව ටික වෙලාවකින් දුකක් වෙලා, ඒ දුකම තව ටික වෙලාවකින් සැපක් වෙලා. එහෙනම් මේ විඳින් පින්වත්නි නිත්‍ය නෑ, මේක අනිත්‍යයි. නේ, මේ විඳින් අතීතී විඳින් විඳ ඒව අනිත්‍යයි, අනාගතී අපි විඳින් විඳි ඒව අනිත්‍යයි, වර්තමානයේ විඳින් විඳින් අනිත්‍යයි, මේ සීල විඳින් අනිත්‍යයි. තමායයි තමා විඳින විඳින් අනිත්‍යයි, තමාගෙන් බැහැර යම් විඳීමක් ඇද්ද ඒක අනිත්‍යයි. හරි, ගොරෝසු විඳීම අනිත්‍යයි, සියුම් විඳීම අනිත්‍යයි, ඊළඟට හීන විඳීම අනිත්‍යයි, ප්‍රණීත විඳීම අනිත්‍යයි, දුර ළඟ මේ සියලු විඳීම් අනිත්‍යයි. බුදුරජාණන් දේශනා කරනවා වේදනා භික්කවේ අනිච්චා, මහණි වේදනාව අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි. යම්පනා නිච්චන් දුක්ඛං වාතං සුඛං වාති, මහණි යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක්ඛං බන්ති ස්වාමීනි, දුකයි. එහෙනම් වේදනාව අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකටයිති. යම්පනා නිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මෙ අත්තාති. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මගේ කියලා, මම කියලා, මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? ස්වාමීනි බෑ. එහෙනම් ඒක අනාත්මයි. විඳීම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. නේ, මොකක්ද මේ හඳුනගන්නේ? මොකක්ද අපි හඳුනගන්නේ? රූප සංඥා, ශබ්ද සංඥා, කණින් ශබ්දය හඳුන ගන්නවා, ගන්ධ සංඥා, නාසින් ගන්ධ සුවඳ හඳුන ගන්නවා, රස සංඥා, දිවෙන් රසය හඳුන ගන්නවා, පොට්ටබ්බ සංඥා, කයින් පහස හඳුන ගන්නවා, ධම්ම සංඥා, මනසින් අරමුණු හඳුනා ගන්නවා. මේක තමයි හඳුන ගැනීම කියලා කියන්නේ සංඥා. එතන මේ සංඥාව අපි ඕනතරම් දේවල් හඳුනගෙන තියෙනවා. මේ දැන් හඳුන ගන්නදී තව මොහොතකින් මේ හඳුන ගන්න විදිය නෙමෙයි. දැන් අපේ කෙනෙක් හඳුන ගන්නවා මෙයා නම් බොහොම හොඳ කෙනෙක් කියලා. තාට එකකින් එයා හොඳ නෑ. එහෙනම් හඳුනගත්තු හඳුන ගැනීම ඇත්තද? නෑ, ඒක අනිත්‍යයි. නේ, බුදුරජාන් වහන්සේ කියලා සාමී හඳුන ගැනීම සංඥාව. බුදුරජාන් වහන්සේ උපමා කරනවා මොකේටද? මිරිගුවකට. රූපය උපමා කළා පෙනපිඩුවකට බුදුරජාන් වහන්සේ.
වේදනා උපමා කළා දියබු බුලකට බිඳි බිඳි යනවා ඒ තරම් අනිත්‍ය වෙලා යනවා වේදනාව. සංඥා උපමා කළා මිරිගුවකට. මිරිගුවක් කියලා කියන්නේ ඉඩෝරේ කාලෙක නියං කාලෙක ඈත පේන වතුර වගේ. වතුර තියෙන මහා ජලාශයක් වගේ පේනවා ඈත මිරිගුව. හරි. වතු පිපාසාවෙන් ඉන්න සත්තු අර වතුර බොණ්ඩ මිරිගුව පස්සේ දුවනවා. වතුර බොණ්ඩ. එතකොට සතා දුවන්න 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 ජලාශේ ඉස්සරහට යනවා. මිරිගුව ඉස්සර දැන් පේන්නේ තව ඈතින්. මේක මිරිගුව. එහෙනම් කවදාවත් මේ මිරිගුව පස්සේ දෙව්වට ඒ සතාට ජලය හම් වෙන්නේ නැහැ. ඇයි? මිරිගුව කියන එක හැම වෙලාවෙම බොරුවක්. මිරිගුවේ හැම වෙලාවෙම බොරුවක්. බුදුරජාන් වහන්සේ හඳුනා ගැනීම මිරිගුවට උපමා කරන්නේ. එහෙනම් අපි හඳුනා ගන්නදී හැම වෙලාවෙම බොරුවක්. අපි හඳුනා ගන්න කොහොමද? නිට්ටයයි කියලා හඳුනා ගන්නේ. නිට්ටය නෙවෙයි ඒක අනිත්‍යයි. අපි හඳුනා ගන්නේ සැපයි කියලා. ඒක සැප නෙවෙයි දුකයි. අපි හඳුනගන්නේ හැම වෙලාවෙම අපි දෘෂ්ටිය තියෙන්නේ ආත්මයි කියලා. තමන්ගේ වස්සගේ තමන්ට උන්දර පවත්වන්න පුළුවන් කියලා. නමුත් ඒක අනාත්මයි. එතන ආත්ම ස්වභාවයක් නැහැ. හරි. එහෙනම් ඒකට කියනවා නিত্য සුඛ ආත්ම විදිහට හඳුනගැනීමට කියනවා සංඥා විපල්ලාසයක් කියලා. එහෙනම් සාමාන්‍ය පුජ්‍යලයාගේ පින්වත්නි හැම වෙලාවෙම තියෙන්නේ මොකද්ද? සංඥා විපල්ලාසයක්. සංඥා විපල්ලාසය විපරීත සංඥාවක් තියෙන. මේ සංඥාව අපි අඳුනගත්තු දේවල් පින්වත්නි අනිත්‍යයි. අනිත්‍ය විලා ගියා. බුදුරණන් දේශනා කරනවා සංඥා භික්කවේ අනිච්චා. මහන්නේ මේ සංඥාව අනිත්‍යයි. යම්පනා නිච්ඡන් දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් දුකයි සැපයිද? දුකයි. එහෙනම් සංඥාව දුකටයි තියෙක. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මගේ කියලා මම කියලා මගේ වස්සේ පවත්වන්න පුළුවන් කියලා ගන්න බෑ. ඒක අනාත්මයි. එහෙනම් සංඥාව අනාත්මයි. ඊළඟ එක තමයි සංස්කාර. සංකාර උපාදානස්කන්ධය. සංස්කාර කියලා කියන්නේ චේතනා. එහෙම නැත්නම් කර්මය සංස්කාර කියලා. මේ පංච උපාදානස්කන්ධය තුල සංස්කාර කියලා කියන්නේ කර්මය. සංස්කාර කියන එකට තව තේරුම් ගොඩාක් තියෙනවා. පටිසමුප්පාදයේ තුල සංස්කාර කියලා එකක් තියෙනවා. ඒක එතනදී සංස්කාර කියලා කියන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. හරි. නමුත් මේ පංච උපාදානස්කන්ධය තුලදී සංස්කාර කියලා කියන්නේ චේතනා. හරි. එතන මේ චේතනා චේතනා තියෙන පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. පිනට අනුව සකස් වෙන චේතනා, පවට අනුව සකස් වෙන චේතනා. ඊට පස්සේ ධානවලදී ඇති වෙන චේතනා. ඒකට කියන ආනිඤ්ඤාභි සංකාර කියලා. ඊළඟට තවත් චේතනාවක් තියෙනවා. අපිට අපිට තේරෙන විදිහට ගත්තොත් එහෙම රූප සංචේතනා. රූපය හරහා ඇති වෙන, ඇසින් පෙනෙන, ඇසට පෙනෙන රූපය. අපි තුන් දැන් ඔන්න මේ මල් ටික, මේ නෙළුම් මල් ටික දකිද්දි අපිට නොඑක් දේවල් හිතෙනව නේද? මේ නෙළුම් මල් ගැන නොඑක් දේවල් හිතෙනව නේද? මේ චේතනා. එහෙනම් මේ ඇසින් දකින රූපයක්, මේ රූපය ගැන නොඑක් චේතන ඇති වෙනවා. නොඑක් චේතන පහළ වෙනවා. රූප සංචේතන. කනට ඇහෙන ශබ්දය ගැන චේතන ඇති වෙනවා. ශබ්ද සංචේතන. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතන ඇති වෙනවා. ගන්ධ සංචේතන. දිවට දැනෙන රසය ගැන චේතන ඇති වෙනවා. රස සංචේතන. කයට දැනෙන පහස ගැන චේතන ඇති වෙනවා. පොට්ටබ්බ සංචේතන. මනසට හිතෙන දේවල් ගැන අපිට චේතන ඇති වෙනවා අපව අපව. ඒවට කියනවා ධම්ම සංචේතන. චේතන ඔන්නෝයි හය චේතන. මේ චේතන මේ සංස්කාර, එහෙම නැත්නම් මේ චේතන, එහෙම නැත්නම් මේ කර්ම, මෙතන සකස්නේ කර්මය. මේ කර්මයට අනුව තමයි ඊට පස්සේ භවය හැදින්නේ. අනේ මේ එහෙනම් මේ සංස්කාර ඍජුවම සම්බන්ධයි මොකටද? මේ භව ගමනට. භවය හැදින්නේ මේ සංස්කාර, මේ චේතනත් එක්ක, මේ කර්මයත් එක්ක. එහෙනම් පින්වත්නි මේ චේතනාව, එහෙම නැත්නම් මේ සංස්කාර, මේ කර්මය නিত্য නෑ. මේක අනිත්‍යයි. අපිට හට ගන්න, අපිට හට ගන්න මේ සංස්කාර, එහෙම නැත්නම් මේ චේතනා අනිත්‍ය දේවල්, අනිත්‍ය විලා යනවා. දැන් මේ ඇති වෙන චේතනාවනේ තව පොඩ්ඩකින් සුළු මොහොතකින් ඇති වෙන්නේ. ඒක අරක අනිත්‍ය විලා ගියා. අනිත්‍යයි. බුදුරජාණන් දේශනා කරනවා චේතනා භික්කවි අනිච්චා. මානි චේතනාව අනිත්‍යයි. අනිත්‍යෝදී දුකයි. එහෙනම් චේතනා දුකටයි.
අනිත්‍යෝ දුක්ඛෝ විනස්සන ස්වභාවයෙන් යුක්තදී අනාත්මයි. ඒක අනාත්මීයයි. එහෙනම් චේතනා අනිත්‍යයි දුකයි අනාත්මයි. චේතනා. ඊළඟ තමයි විඥානය. රූප, වේදනා, සංඥා, සංස්කාර. ඊළඟට තියෙන්නේ විඥානය. විඥානය බුදුරජාන් වහන්සේ දේශනා කරන විඥානය කියලා කියන්නේ දැන් ඔන්න අපි රූපය ගැන ඉගෙන ගත්තා. රූපය බුදුරජාන් වහන්සේ උපමා කළා මොකටද? මොකටද උපමා කළේ රූපය? පෙන පිටුවකට. වේදනා උපමා කළා දිය බුබුලකට. සංඥා උපමා කළා මිරිගුවට. සංස්කාර එහෙම නැත්නම් චේතනා උපමා කළා බුදුරජාන් වහන්සේ කෙසෙල් ගසකට, කෙසෙල් කඳකට. හරයක් නැහැ. අපි චේතනා පහල කරන මේවල හරයක් නෑ, වැඩක් නෑ. ඒවා කෙසෙල් කඳක් පතුරු ගන්නවා වගේ, අරටුවක් හොයාගෙන කෙසෙල් කඳක් පතුරු ගන්නවා වගේ. කොච්චර අරටුවක් හොයාගෙන කෙසෙල් කඳක් දැන් මෙතනින් එහාට අරටුව තියෙයි, මෙතනින් එහාට අරටුව තියෙයි කියලා කොච්චර අපි පතුරු ගැහුවත් කෙසෙල් කඳක අරටුවක් හොයාගන්න නෑ වගේ. අපි පහල කරන විපදිච්ච දවසේ ඉඳලා අපි චේතනා පහල කරනවා. මම මෙහෙම වෙන්න ඕනි, මෙහෙම වෙන්න ඕනි, මම මෙතෙන්ද යනවා, මෙතෙන්ද යනවා. අන්දර බලනකොට ඔක්කොම පුස්සක්. අන්තිමට ඔක්කොම හිස් වෙලා නේ. අපිට කොයි චේතනාව අතන සැපතියේ, මෙතන සැපතියේ කියලා අපි සැප හොය හොය ගියා. නමුත් හොයාගත්තු සැපක් නැහැ නේ. ඒක නිසා මේ චේතනාව බුදුරජාන් වහන්සේ දකින්න කිව්වා කෙසෙල් කඳක් වගේ හරවත් වූ නැති දෙයක් චේතනාව. විඥාණය බුදුරජාන් වහන්සේ දේශනා කළා විඥාණය දකින්න කිව්වක් මොකක් වගේද? මායාකාරයක් වගේ. මායාකාරී විඥානය කියලා කියන්නේ. ඒතර විඥානය මායූප මංච විඥාණං මායාකාරීක් වගේ විඥානය. විඥානයේ හැම වෙලාවෙම දැන් මායාකාරයා කියලා කියන්නේ සත්‍ය වසං කරලා බොරුවක් සත්‍ය වගේ පෙන්වන කෙනා මායාකාරයා කියලා කියන්නේ. එහෙම නේද? සත්‍ය වසං කරලා බොරුව සත්‍ය වගේ පෙන්නනවා. ඒක තමයි මායාව කියලා කියන්නේ. එහෙනම් විඥානයේ හැම වෙලාවෙම මායාකාරීක්. විඥාණයෙන් අපිට පෙන්වන දේ විඥානයේ ස්වභාව, විඥානයේ කාර්යය තමයි දැන ගැනීම. දැනගන්න දේ හැම වෙලාවෙම මොකද්ද? සත්‍ය නොවේ, බොරුවක්. දැනගන්න දේ බොරුවක්. දැනගන්න දේ සත්‍ය නොවේ, මායාවක් එක. දැනගන්න දේ. අපි මේ ඇසින් රූප දැනගන්නවා. ඒ දැනගන්න රූපය බොරුවක් විදිහට අපිට පේන්නේ. අපිට බොරුවක් තමයි මේ රූප අපි මේ මේ රූපය කියලා අඳුනගන්නේ. එහෙනම් ඔබ දැන් මාව අඳුනගන්නවා මේ රූපය, ඇසින් දකින රූපය. නේ? ඔබ අඳුනගන්නවා මේ ස්වාමීන් වහන්සේ මෙතන ඇත්තටම කියනනම් ස්වාමීන් වහන්සේ නෑ. එහෙනම් සතර මහා ධාතුන් ගොඩ අපි අඳුනගන්න දැනගන්නවා ස්වාමීන් වහන්සේ කියලා. ඊට මෙතන තියෙනවා දැන් මේ බුලත් අට්ටුව. මෙතන බුලත් අට්ටුව කියලා අපි දැනගන්නවා. අපි ඇසින් දකින්න රූපය ඔස්සේ බුලත් අට්ටුව කියලා දැනගන්නවා. මෙතන බුලත් අට්ටුව නෙවෙයි, මෙතන තියෙන මොකද්ද? ඇත්තටම බැලුවොත් එමේ සතර මහා ධාතුන් කොටක්. අපි ඒ සතර මහා ධාතුන් හටගත්දී අපි දැනගත්තා මෙතන බුලත් අට්ටුවක්. කනට ඇහෙන ශබ්දය අපි දැනගන්නවා. හරි? දැනගන්න දේ දැන් මේ දැනගන්නදී අපි ඒ දැනගන්නදී ඇත්තටම බැලුවොත් මෙතන දැනගන්නදී සත්‍ය නොවේ. සත්‍ය දේ නෙමෙයි අපි දැනගන්නේ කන්නේ. නාසය දැන ගඳ සුවඳ එතන සත්‍ය ස්වභාවය නෙවෙයි. දිව දැන රසයේ සත්‍ය ස්වභාවය නෙවෙයි. කාය දැන පහස සත්‍ය ස්වභාවය. අපි දැනගන්නදී ලෝකේ සත්‍යම නොවේ අපි දැනගන්නේ. එහෙනම් දැනගන්නේ අවිද්‍යාව තුල ඉඳගෙන, අවිද්‍යාව තුල, මෝහය තුල ඉඳගෙන, අවිද්‍යාව තුල ඉඳගෙන තණ්හාවෙන් බැඳි බැඳි තමයි අපි ඒවා දැනගන්නේ. විඥානය අපි හසුරවන්නේ. ඇසින් රූප දැනගන්නේ, කනින් ශබ්ද දැනගන්නේ, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නේ, දිවෙන් රස දැනගන්නේ, කයින් පහස දැනගන්නේ, මනසින් අරමුණු දැනගන්නේ අවිද්‍යාව සහගතව, අවිද්‍යාව තුල ඉඳගෙන අපි දැනගන්නේ. එහෙනම් අවිද්‍යාව තුල ඉඳගෙන දැනගන්න දේ සත්‍ය නොවේ. එහෙනම් සත්‍ය දැනගන්නේ අවිද්‍යාව බැහැර වූ දවසටයි.
සත්‍ය දැනගන්න. අවිද්‍යාව බැහැර වූ දවසටයි. ඒකයි රහතන් වහන්සේ සත්‍ය තුළ වාසය කරනවා කියලා කියන්නේ. අවිද්‍යාව නැහැ. රහතන් වහන්සේ අඳුනගන්නේ යථාර්ථය අඳුනගන්නේ යථාභූතඥානෙ. නැනි දැන් ඔබ මාව ඔබ දැන් තව කෙනෙක්ව අඳුනගන්න ඇසින් දකින රූපය අඳුනගන්න රූපය විදිහට. හරි? ඇසින් දකින අපි රූප අපි මේ මල් ටික අපි අඳුනගන්නේ එතන අඳුන ගැනීම අපේ තියෙන්නේ එතන දැන ගැනීම තියෙන්නේ මල් ටික තුල වාසය කරමින් අපි. නමුත් රහතන් වහන්සේ මේ මල් ටික දැනගන්නවා. හැබැයි රහතන් වහන්සේ මල් ටික තුල වාසය කරන්නේ. ඒ තුල වාසය කරන්නේ දැනගන්න රූපය තුල වාසය කරන්නේ. ඇහෙන ශබ්දය තුල වාසය කරන්නේ. දැනෙන රස ගන්ධ සුවඳ තුල වාසය කරන්නේ. අපි ඒ තුල වාසය කරනවා. හරි? අපි ඒ දැනගන්න දේ තුල වාසය කරනවා ජීවත් වෙනවා. ඊ අසත්‍ය තුල රහතන් වහන්සේ සත්‍ය අවබෝධ කරපු නිසා අවිද්‍යාව දුරු කරපු නිසා යථාභූත ඥානය තුල හැම වෙලාවෙම වාසය කරනවා. යථාර්ථය තුල හැම වෙලාවෙම වාසය කරනවා රහතන් වහන්සේ. අපි යථාර්ථයෙන් බැහැරයි. අපි සම්මුතිය තුල වාසය කරනවා. විඥානය. එහෙනම් විඥානය කීයාකාරද? හය ආකාරයි. ඒ මොකද්ද? ඇසේ හටගන්න විඥානය රූප දැන ගැනීම. කනේ හටගන්න විඥානය ශබ්ද දැන ගැනීම. නාසයේ හටගන්න විඥානය ගඳ සුවඳ දැන ගැනීම. දිවේ හටගන්න විඥානය රස දැන ගැනීම. කයේ හටගන්න විඥානය පහස දැන ගැනීම. මනසේ හටගන්න විඥානය අරමුණු දැන ගැනීම. මේක තමයි විඥානය කියලා. මේ විඥානය අපි දැනගත්තු දේවල් නිතද අනිත්‍යද? අනිත්‍යද? මේ දැන් දැනගන්න දෙනේ තව මොහොතකින්. නේ? ඒක බොරුවක් විතර අනිත්‍ය වෙලා. එහෙනම් විඥාණය අනිත්‍යයි. බුදුරජාණන් දේශනා කරනවා විඥාණි අනිත්‍යයි. අනිත්‍ය විඥාණය දුකටයි සැපටද? දුකට. අනිත්‍ය දුක්ඛ වෙනස්වන ස්වභාවයෙන් යුක්ත වූ විඥාණය ආත්මයක් නෑ. මේක අනාත්මයි. එහෙනම් විඥාණි අනාත්මයි. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ ටික අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේවල නিত্য සැප ආත්මෝ කිසිවක් ගන්න නැහැ. මේක තමයි පින්වත්නි මේ පංච උපාදානස්කන්ධය තුල අපිට වඩන්න තියෙන්නේ. ප්‍රගුණ කරන්න තියෙන්නේ පංච උපාදානස්. තව බොහෝ දේවල් පංච උපාදානස්කන්ධ ගැන ඉගෙන ගන්න තියෙනවා. මේ ඉගෙන ගත්තේ බොහොම ටිකයි ඉගෙන ගත්තී. ඉගෙන ගත්තේ අපි. බුදුරජාණන් වහන්සේ ගෝමීය පින්ඩූපම සූත්‍රය දේශනා කරනවා. මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය ගැන දේශනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම අතීතයේ ඉපදිලා හිටියා සක්විති රජ කෙනෙක් වෙලා. ඒ සක්විති රජ කෙනෙක් වෙලා ඉපදිලා ඉද්දි මහණෙනි කුසාවතී රාජධානියේ ප්‍රමුඛ කොටගත්තු මහා නගර 84,000ක් මට තිබුණා. ඒ සක්විති රජ වෙලා ඉපදිලා ඉද්දි මම කුසාවතී රාජධානියේ ප්‍රධාන කරගත්ත මහා නගර 84,000ක් මට තිබුණා. මහණෙනි මට ධර්ම ප්‍රාසාදයේ ප්‍රමුඛකටගත්තු මහා ප්‍රාසාද 84,000ක් තිබුණා. මහණෙනි මට කුළු ගෙවල් 84,000ක් තිබුණා ඒ සක්විති රජ වෙලා ඉද්දි. මහණෙනි මට 84,000ක් උපෝසත කුලයේ ඇත්තු හිටියා. මට 84,000ක් වලහක කුලේ අසව හිටියා. ඒ සක්විති රජ වෙලා ඉද්දි. මහණෙනි මට 84,000ක් ලස්සන කොමු පිළිවෙන් හටගත් මේ හදපු සිනිඳු කපුර නූලෙන් හදපු වස්ත්‍ර තිබුණා 84,000ක්. මහණෙනි මට මගේ අග්‍ර මහේසිකාව ප්‍රමුඛ කරගත්තු ස්ත්‍රීන් 84,000ක් මට හිටියා. මහණි පරිණායක රත්නිය ප්‍රමුඛ කරගත්තු දරුවන් 84,000ක් මට හිටියා. කවුද මේ දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් ගැන දේශනා කරනවා. මේවා 84,000ක් මේ දේවල් පිරිවරාගෙන මේ දේවල්ෙන් සැප විඳ විඳ මම ඒ කාලේ හිටියා. මහණෙනි ඒ දේවල් අනිත්‍ය වෙලා ගියා. දැන් මේ සක්විති රජුගේ වෙලා තමන්ට ලැබිලා තිබෙන මොකද්ද? පංච උපාදානස්කන්ධයක්. රූප, වේදනා. එතන තිබුණ මොකද්ද? රූපයක්.
එතන ඔය දැන් 84000ක් දැන් ඇඳුම් තිබුණා කිව්වා 84000ක් අස්සෝ හිටියා කිව්වා 84000ක් ඇත්තු හිටියා කිව්වා 84000ක් මාලිගා තිබුණා කිව්වා කොච්චර සැප විඳින් විඳින්නදදනි මොකද්ද වේදනා උපාදානස්කන්ධයක් නිට්ටි උනද අනිත්‍යද අයිව අනිත්‍ය උනා නේ ඒ දේවල් හඳුනගත්තේ නැද්ද මේවා මේවා කියලා සංඥා ඒවා අනිත්‍ය විලා ගියා කොච්චර චේතන පහළ වෙන්නේද්ද ඒවා අනිත්‍ය විලා ගියා ඒවා දැනගන්නද විඥානේ අනිත්‍ය විලා ගියා එහෙනම් මේ මහණෙනි මේවා අනිත්‍ය විලා ගියා ඒක නිසා බුදුරජාණන් දේශනා කරනවා අනිච්ඡා භික්කවේ සංඛාරා මහණෙනි මේ සියලුම සංස්කාර අනිත්‍යයි අද්වා භික්කවේ සංඛාරා මහණෙනි මේ සියලුම සංස්කාර අස්ථිරයි අද්වා කියලා කිව්වේ අස්ථිරයි අනස්සාසිකා භික්කවේ සංඛාරා මහණෙනි මේ සියලුම සංස්කාර අස්වැසිරි රහිතයි වනේ එනම් මේ පංච උපාදානස්කන්ධය ඇතුළු මේ අපි මේ මම කියලා හිතා ඉන්න මගේ කියලා හිතා ඉන්න මගේ ආත්මයයි කියලා හිතා ඉන්න මේ සියලු දේට කියනවා සංකත එහෙම නැත්නම් සංස්කාරය කියලා හරි අය කතා කරපු සියල්ලටම අපිට කියන්න පුළුවන් සංකත එහෙම නැත්නම් සංස්කාර කියලා ඒ සියලු සංස්කාර මොකද්ද අනිත්‍යයි එහෙනම් සියලු සංස්කාර අනිත්‍ය නම් මට තියෙන ගේදොර මට තියෙන ඉඩකඩම් මට තියෙන යාන වාහන මට ඉන්න දරුවෝ නේ මේ දේවල් නිත්‍ය වේද කොහොම අනිත්‍යයි අනිච්චා භික්කවේ සංඛාරා අද්වා භික්කවේ සංඛාරා මේවා එක්කම අස්ථිරයි ස්ථිර නෑ අනස්සාසිකා භික්කවේ සංඛාරා අපිට හිතෙනවා මේ වලින් අස්වැසිල්ලක් අපිට තියෙනකල අපිට මේ වලින් රැකවරණයක් තියෙනවා අපිට මේ වලින් අපි දැන් දරුව හදන්න මොකටද සැප විඳින්න අපි දරුව හදන්න මොකටද අපිට උදව් කරයි අපිට අස්වැසිල්ලක් තියෙයි අපිට උපකාරයක් තියෙයි ඒ දරුවම අපිට දුකක් වෙනවා එහෙනම් ඒ අපිට උපකාරයක් වෙයි කියලා හිතපු දරුවම අපිට අනුපකාර වෙන්නේ නැද්ද වෙනවා එහෙනම් කෝ ඒ දරුවගේ උපකාරය කොයි දරුවගේ අස්වැසිල්ල බුදුරණ දේශනා කරනවා අනස්සාසිකා භික්කවේ සංඛාරා මානවයේ සංස්කාර අස්වැසිල්ලක් නෑ අපිට මේක පිහිටක් වෙයි කියලා කිසිම දෙයක් ගැන අපිට විශ්වාසයක් තියාගන්න බෑ අනස්සාසිකා භික්කවේ සංඛාරා ඒක නිසා මහණීමේ සියලු සංස්කාර ගැන කලකිරෙන්නමයි වටින්නේ මේ සියලු සංස්කාර ගැන නොවැළෙන්නමයි වටින්නේ මේ සියලු සංස්කාර වලින් නිදහස් වෙන්නමයි වටින්නේ ඒක නිසා ඔන්නේ නම් ඔබ තේරුම් ගන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන විදිහට අපි කතා කළා මේ සියලු සංස්කාර කියලා කිව්වත් ඔක්කොම අපි මේ කතා කරන අපි මේ දකින්න අහන්න රස විඳින මේ ඔක්කොම ගැන මේ කතා කරන්නේ මේ සියලු දේවල් පංච උපාදානස්කන්ධ මේ සියලු දේවල් අනිත්‍යයි මේ සියලු දේවල් දුකටයිති මේ සියලු දේවල් අනාත්මයි ආත්මයක් නැහැ ඒක නිසා හොඳට ඔබේ ජීවිතේ තේරුම් ගන්න මේක සියල්ලම අපි හොඳට මේ සියලු දේවල් ගැන අපි අවබෝධයෙන් කලකිරිලා මේ සියලු දේවල් වලට අපි නොවැල්ම ඇති කරගෙන මේ සියලු දේවල් වලින් නිදහස් වෙන්නමයි වටින්නේ ඒ සඳහාමයි අපි මේ ධර්මයේ ඉගෙන ගැනීම ධර්මයේ ප්‍රගුණ කිරීමේ අරමුණ කරගත යුත්තේ මේ සමේ හැම දිනාටම මේ පංච උපාදානස්කන්ධය හොඳට තේරුම් අරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හොඳට තේරුම් අරගෙන ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හොඳට තේරුම් අරගෙන හැම දිනාටම පංච උපාදානස්කන්ධය කිරී අවබෝධයෙන් කලකිරීලා නොයල් මැති කරගෙන පංච උපාදානස්කන්ධයෙන් සදහටම නිදහස් වී ලබන උතුම් ආරි සත්‍ය අවබෝධය උතුම් අරහත්ත්වය සාක්ෂාත් කර ගැනීමේ වාසනාව උදා වෙත්වා සාදු සාදු සා